හැම කෙනෙක්ම උතුම් වූ සද්ධර්ම ශ්‍රවණයට මේ උදෑසන සූදානම් වන මොහොත. හැමදෙනාම ඉතාම ඕනෑකමින් කය මෙතන නිසසලව තියනවා වගේ හිතක් නිසසල කරගෙන ඉතාම උවමනාවෙන් යොමු කන් නැතිව සද්ධර්ම ශ්‍රවණය කරන්නට අවශ්‍යයි. පින්තුනි, ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේ කියන බුද්ධ කියන නාමය පවා අසන්නට ලැබීම ඉතාම දුර්ලභයි. ඔබට මට ඉතාම දුර්ලභ අවස්ථාවක් ලැබිලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයක මිනිසෙකින් හිටියට උත්පත්ති ලැබලා සද්ධර්ම ශ්‍රවණය කරන්නට පුළුවන් වටපිටාවක උත්පත්ති ලැබලා ධර්මයේ තේරුම් ගන්නට පුළුවන් මනසකුත් ලැබුණා. මෙවන් දවසක සද්ධර්මයේ තේරුම් ගැනීම පිණිස අප අප්‍රමාදී විය යුතුමයි. පරතරක් නොපෙනෙන අනවරද්ද සසර ගමනක සැරිසරන අපට මේ අනන්ත සසර ගමන කරනකොට අපි අත් නොවින්නු දෙයක් නොවින්නු සැපතක් නොවින්නු දුකක් නැති කරගන්න. භවයෙන් ප්‍රතිච්ඡන්න නිසා භවයෙන් වැහිලා තියෙන නිසා අපට නොපෙනුනාට මේ ලෝකේ යම් දෙයක් දුකයි කියලා කියනවා නම් යම් තැනක් සිටාම දුක්ඛිතයි කියනවා නම් ඒ සෑම තැනකටම උත්පත්ති වශයෙන් අපි ගිහිල්ලා තියෙනවා. යම් තැනකට සැපයි කියලා කියනවා නම් ඒ සෑම තැනකටම උත්පත්ති වශයෙන් අපි ගිහිල්ලා තියෙනවා. අත්සමත් තරම් ප්‍රමාණයකට යම් කූඹි රංචුවක් වෙන්නලා බුදුරජාණන් වහන්සේ දවසක් සිනා පහල කරනවා. ආනන්ද තෙරුන් වහන්සේ මේට හේතු විමසවාම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, ආනන්ද මේ කූඹි රංචුවේ සක්විති රජ සම්පත් නොවින්ද සක්විති රජනෝ එකම කූඹියක්වත් නැහැ. හැම කූඹියෙක්ම චක්‍රවර්තී රාජ්‍ය සම්පත්තියක බෝල තියෙනවා කියලා. ඒ තමයි සසරේ ස්වභාවය. ඕනෑ තරම් සැපසහගත ආත්ම භාවවල අපි ඉපදිලා ඇති. ඒ වුණාට අද ඒ දේවල් අපිත් එක්ක නිට්ටයව තියෙනවද? එකක්වත් අපි පස්සේ. ඒ වගේම තමයි දුක්ඛිත ආත්ම භාවයන් ලැබලා ඇති. ඒ දෙත් අද අපිත් සමග. හැබැයි නැවත දුක් ඇති තැනට යන්නට පුළුවන් හේතු ටික අපේ ජීවිතය තුළ ප්‍රධාන වශයෙන් සකස් කරගන්නවා. ඒක තමයි ස්වභාවය. පෘථග්ජන මනසක් හිමි පුරුදු චිත්ත සමතාණයක් හිමි සත්වයෙකුගේ ස්වභාවය සතර අපාය හරියට තමන්ගේ ගෙදර වගේ කියලා කියන්නේ. අපි කොහේ ගියත් බොහොම ඉක්මනට යන්න ඕමනාව තියෙන කොහෙටද ගෙදර යන්න ඕමනාව තියෙන. වාසස්ථාන වැඩිපුරම ඉන්න තැන තමයි ගෙදර. ඒ වගේ පුරුදුම පුද්ගලයේ ප්‍රතජන පුද්ගලයේ වැඩිපුරම ඉන්නේ සතර පාය තුලයි කියලා වෙනවා. ඒකට හේතුවකුත් තියෙනවා. ඔබ මොහොතකට ඔබේ මනස පිළිබඳව ඔබේ හිත පිළිබඳව ආවර්ජන කළ බැලුවොත් එහෙම ඔබට තේරුම් ගන්නට පුළුවන් ඔබේ සිත තුළ ඇතිවන සිතුවිලි වැඩිපුර තියෙන කුසල සිතුවිලිද අකුසල සිතුවිලිද. නිකන් හිතුවොත් දවසකට ඇතිවන සිතුවිලි ප්‍රමාණය අරගෙන කුසල සිතුවිලි තියෙන මොනතරම් ස්වල්ප ප්‍රමාණයක්ද අනිකුත් ලෝකේ කටයුතු අනුව යන ලෝභ ද්වේෂ මෝහ අනුව යන සිතුවිලි මොනතරම් විශාල ප්‍රමාණයක් තියෙනවද. එන අපේ ජීවිතේ වැඩිපුරම අපි අසුර කරන්නේ වැඩිපුරම එකතු කරන්නේ වැඩිපුරම හුරු කරන්නේ බොහෝ විට බොහෝ දෙනේ අකුසල සහගත සිතුවිලි. එතකොට අකුසලයෙන් හොඳ විපාක ලබන්න පුළුවන් කමක් නැහැ. අකුසලයෙන් ලැබෙන්නේ අයහපත් නරක විපාකයක්. කොහොම ඇටයක් හිතුවා කියලා නියම ඵල ලබන්න පුළුවන් කමක් නැහැ. එකෙන් ලබන්න පුළුවන් කම තියෙන්නේ තිත්ත රස ඇති කොහොම ගහක් සහ කොහොම ඵලයක්මයි. ඒ වගේ අයහපත් අකුසලයක් කළා කියලා කුසල විපාකයක් ලබන්නට පුළුවන් කමක් නැත්තේ. අපට ලැබෙන්නේ ඒ තුලින්
අකුසල විපාකයක්මයි. ඒ නිසා ජීවිතේ වැඩිපුරම අපි සිද්ධ කරන්නේ අකුසල ධර්ම නම් අපිට සිද්ධ වෙනවා එයින් ලැබෙන විපාකත් මේ විදිහට භුක්ති විඳින්නට. ඒ නිසා තමයි සතර අපාය තමන්ගේ ගෙදර වලුයි කියලා දේශනා කරන්නේ. එතකොට මේ සතර අපාය තමන්ගේ ගෙදර වගේ තියාගෙන ඉන්න මිනිස්සුන්ට ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා දුකෙන් මිදෙන මාර්ගයක් දුකෙන් මිදෙන ක්‍රමවේදයක් පිළිබඳව පෙන්වා දුන්නා. කොහොමද මේ සසර ගමන නතර කරන්නේ? කොහොමද මේ දුක අපි අවසන් කරන්නේ කියන එක පිළිබඳව උත්තරීතර අවබෝධයෙන් තේරුම් ගන්න අවශ්‍ය වටිනා දර්ශනයක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. බුද්ධ ශාසනය කියලා කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන ලෝකෙට ඒ දුක නැති කිරීම පිණිස දේශනා කොට වදාළ දර්ශනය. ඒ දර්ශනය තේරුම් ගන්නකොට අපි ප්‍රධාන වශයෙන් ඒක නුවණින් තේරුම් ගන්නට අවශ්‍යයි. ඒක තමයි මූලිකම දේ. පඤ්ඤාවන්තසයන් ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ මේ ශාසනය තියෙන්නේ ප්‍රඥාවන්තයින් සඳහා නොවේ නම් දුෂ්ප්‍රඥයින් සඳහා නොවේ කියලා. ඒ කියන්නේ මේක නුවණැත්තන් සඳහා තියෙන ශාසනයක්, නුවණින් තේරුම් ගන්නට තියෙන ශාසනයක්. ඇයි මේකට ඉතාම සියුම් නුවණක් ඕනේ මේ ධර්මයේ තේරුම් ගන්නට නම්? දවසක් ආනන්ද හාමුදුරුව විශාලාවේ වඩිනකොට දකින්නවා, පිණ්ඩපාතේ වඩිනකොට ලිච්ඡවි රජකුමාරවරු යුද්ධ අභ්‍යාසයේ නිරත වෙනවා. යුද්ධ කරන්න ලිච්ඡවි රජකුමාරවරු කොහොම වෙනවා? ලිච්ඡවි රජදරුවෝ කියලා කියන්නේ ඉතාමත් යුද්ධේහි දක්ෂ, යුද්ධේහි සමර්ථකම් දක්වපු, යුද්ධ කරන්න බොහොම දක්ෂ පිරිසක් තමයි මේ ලිච්ඡවි රජකුමාරවරු කියලා කියන්නේ. එතකොට මේ ලිච්ඡවි රජදරුවෝ යුද්ධ අභ්‍යාස පුරුදු වෙනවා. ඉතින් ඒ කාලේ දුරු කඩු ආදී තමයි යුද්ධ පුරුදු වෙන්නේ. එක රජකුමාරයෙක් එක පැත්තක ඉඳලා අනිත් පැත්තේ ඉන්න රජකුමාරයාගේ පැත්තට ඊතලයක් විදිනවා. විදිනකොට ඒට විරුද්ධ දිශාවේ ඉන්න රජකුමාරයා අර උඩින් නුවණෙන් එන ඊතලය ඉලක්ක කරලා මේ ඊතල දෙකේ තුඩු දෙක එකට වදින විදිහට අනිත් පැත්තෙන් ඊතලයක් විදිනවා. එක පැත්තක ඉඳලා ඊතලයක් විදිනකොට ඒ ඊතලයේ තුඩ ඉලක්ක කරලා අර උඩින් එන ඊතලය ඉලක්ක කරලා ඊතලයක් විදිනවා. ආනන්ද හැමතුරු මේක දකිනවා. දැකලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා, සාමාන්‍ය පුදුමයි. ලිච්ඡවි රජදරෝ රජකුමාරවරු කොච්චර යුද්ධයේහි දක්ෂද, ඒ අය විදීම කොච්චර සියුම්ද. උඩින් යන ඊතලයක් ඉලක්ක කරලා තව ඊතලයකින් විදිනවා කියන එක මොනතරම් සියුම් විදීමක්ද. ස්වාමීනි, ලිච්ඡවි කුමාරවරු විදින මේ විදුම හරි සියුම් කියලා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ ආනන්ද, ලිච්ඡවි රජදරුවන් විදින මේ විදුමද සියුම්? එමත් නැත්නම් අක්ෂණ වේදී විදුමද? ඒ කාලේ හිටිය අක්ෂණ වේදී කියලා ධනුර්ධරය. ඒ කියන්නේ යුද අභ්‍යාසයේ තුල තමන්ගේ හිත හොඳට මෙහෙවලා හිත එකඟ කරලා ඒකත් එක්ක යුද අභ්‍යාසයේහි නිරත වන මේ අක්ෂණ වේදී ධනුර්ධරයන්ට පුළුවන් මහා අන්ධකාර රාත්‍රියක විදුලියක් කොටන එළිය. අන්ධකාර රාත්‍රියක විදුලි ආලෝකයක් ඇති වෙනකොට මේ විදුලි ආලෝකයෙන් දුර තියෙන අස්වමක් ඉලක්ක කරලා මේ අස්වම සියක්වර පලාගෙන යන්න විදින්න පුළුවන්. මේ විදුම ඉතාම සියුම්. දුරු ශිල්පයේ උපරිම තාක්ෂණය පාවිච්චි කරලා කරන මේ විදුම ඉතාම සියුම් විදුමක්. බුදුරජාණන් වහන්සේ අහනවා අනන්තවර්ණ වශයෙන්, ආනන්ද, වඩා සියුම් විදුම අර ඊතලයේ ඉලක්ක කරන තව ඊතලයකින් විදපු එකද, නැත්නම් මහා ඝන අන්ධකාර රාත්‍රියක ඈත තියෙන අස්නම 100ක් වර පලාගෙන යන විදින විදුමද සියුම් විදුම? ස්වාමීනි, අර විදුම මම කතාවක් නෙමෙයි, මේ විදුම තමයි සියුම් විදුම. ආනන්ද, අන්න ඊට වඩා වැඩි සියුම් වුණ නුවණක් අවශ්‍යයි මේ අවිද්‍යාව බිඳගන්නට, අවිද්‍යාව සිඳින්නට කියලා බුදුරජාණන් දේශනා කරනවා. ඒ කියන්නේ මේ නුවණේ අවශ්‍යතාවය, නුවණ කොච්චර සියුම්ව අපිට ඇසුරු කරන්නට ඕනද කියන එක තමයි මේ භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ. ඒ නිසා තමයි පඤ්ඤාවන්තසය ධම්මෝ කියලා කිව්වේ. මේ ධර්මයේ ප්‍රඥාවන්තයින්ට තියෙන එකක්.
ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ දර්ශනයේ විශේෂත්වයක් තියෙනවා. මොකද විශේෂත්වය? අනිත් ගොඩාක් ලෝකේ ආගම සමේ දර්ශන තිබුණත් ඒ හැම එකකම අවසන් ප්‍රතිඵලය අවසානයේ අපිට ලබා ගන්න තියෙන දේ ලබන්න පුළුවන් කොයි වෙලාවට? මරණින් මත්තේ. මරණට පස්සේ ස්වර්ගයට යන්න පුළුවන්. මරණට පස්සේ දෙවියොත් එක්ක එකතු වෙන්න පුළුවන්. මරණට පස්සේ තමයි උපදින්නේ නැහැ මොනවා හරි දෙයක් ගැන කතා කරන්නේ. හැබැයි මේ ශාසනයේ තියෙන විශේෂත්වය තමයි ජීවත් වෙනකොටම ඒක අත්විඳින්නට පුළුවන්කම තියෙනවා තමයි. මේකේ අවසාන ප්‍රතිඵලය ශාසනය ලැබෙන අන්තිම ප්‍රතිඵලය ප්‍රධානම දේ ලබන්න පුළුවන්කම තියෙන්නේ කොයි වෙලාවද? ජීවත් වෙනකොට. අපි සාමාන්‍යයෙන් මල ගෙදරක මැරුණට පස්සේ නිවන් සැප ලැබීමා කියලා ගැහුවට මැරිලා නිවන් දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මැරිලා නිවන් දකපු කවුරුත් ඇත්තේ නැහැ. නිවන කියන්නේ මැරිලා ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. අද ඒක අර මල ගෙවල් වල වැකියක් විදිහට ගහලා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා කියන එක කාට හරි නිවන් සැප ලැබේවා කියුවහම නිකන් මැරෙන්න කිව්වා වගේ තමයි හැඟීම ඇතිවෙලා තියෙන්නේ. නමුත් උත්තරීතරම දේ තමයි නිර්වාණය. ඒක ලබන්න පුළුවන්කම තියෙන්නේ මරණට පස්සේ නෙමෙයි. මේ ජීවත් වෙන කෙනෙකුට තමන් තුළ උපදවා ගන්නට තියෙන දෙයක් තමයි නිවීම, නිර්වාණය, ධර්ම අවබෝධය කියලා කියන්නේ. ඒ මේ ශාසනයේ අපි කතා කරන උපරිමට්ඨය, ඒ කියන්නේ අවසාන ප්‍රතිඵලය කියලා කියන්නේ අරිහත් ඵලය. අරිහත් ඵලය ලබන්නට පුළුවන්කම තියෙන්නේ ජීවත් වෙනකොට මිසක ඒක මරුණට පස්සේ ලබන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකයි මේ ශාසනයේ තියෙන විශේෂත්වය. ඒ නිසා ඕනම කෙනෙකුට මේ ධර්මය තුළ තමන්ගේ මනස හික්මවලා, තමන්ගේ හිත හික්මවලා බලන්න පුළුවන් මේ කියන දේ ඇත්තද නැත්තද කියලා. මේක තමන්ගේ මනස මේ ධර්මය තුළ හික්මවලා, තමන්ගේ මනස තුළ මේක භාවිත කරලා බලන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දේ ඇත්තද නැත්තද කියලා. ඒක තමයි මේ ශාසනයේ තියෙන විශේෂත්වය. ඒ නිසාම මේක විවටෝ විරෝචති නොපටිච්ඡන්නෝ. මේ ධර්මය විවෘත වූයේම බබලනවා, වැහුනොත් බබලන්නේ නැහැ. අනික ශාසනවල තියෙන ලක්ෂණයක් තමයි ඒවා වැහිලා තියෙන තරමට ඒවා බබලන්නේ. ඒ කියන්නේ මිනිස්සු විමසන්නේ නැති තාක්, මිනිස්සු අභ්‍යන්තරයේ තියෙන දේවල් ප්‍රශ්න කරන්නේ නැති තාක් ඒ ධර්මය පවතිනවා, ඒ ශාසනය පවතිනවා. හැබැයි බුද්ධ ශාසනයේ තියෙන ස්වභාවය තමයි මේක ප්‍රශ්න කරන තාක්, මේක විමසන තාක්, නුවණින් සම්මර්ෂණය කරන තාක් මේක හැමදාම බබලනවා. මේක නුවණින් මෙනෙහි නොකළොත් තමයි මේක බබලන්නේ නැත්තේ. එහෙනම් මේ ශාසනය අපිට නුවණින් යන්න තියෙන ශාසනයක්, ප්‍රඥාවෙන් යන්න තියෙන ශාසනයක්. එනිසා මේ දේශනාව තුළ ඔබට ආමන්ත්‍රණය කරන්නේ ඔබේ ප්‍රඥාවට, ඔබේ නුවණට. අපි කල්පනා කරන්නට අවශ්‍ය වන්නේ මේ ධර්මය කියලා, ශාස්ත්‍රය කියලා අපි තේරුම් ගන්නට අවශ්‍ය වන ගැඹුරු සිද්ධාන්තයන් පිළිබඳව. ඔබට ඔබේ ලෞකික ජීවිතයේ ධර්මානුකූලව සකස් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔබට ඕනෑ තරම් අවවාද, උපදෙස්, අනුශාසනා ලබන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි ශාසන ධර්මය තුළ තිබෙන හරය තේරුම් ගන්න පිරිස ඉතාමත් අඩු මට්ටමක තමයි තියෙන්නේ. එනිසා ඔබට මේ කතා කරන දර්ශනය පිළිබඳව හොඳ නුවණින් සම්මර්ෂණය කරන්න, ඒ පිළිබඳව හොඳින් හිතා බලන්නට කියන එක මුලින්ම සිහිපත් කරනවා. මම හැකිතා මේ කියන කාරණා ටික සරලව කියලා දෙන්නට උත්සාහවත් වෙනවා. මෙතන බොහෝ ආධුනික පිරිසක් ඉන්නවා කියලා පේනවා. ඒ නිසාම හැකිතා මේ ධර්මතාවනා ඉතාම සරලව ඔබේ ජීවිතයට සමීප කරලා කියලා දෙන්නට උත්සාහත් වෙනවා. අපි කියව මේ බුද්ධ ශාසනය තේරුම් ගන්න තියෙන ප්‍රඥාවෙන් ඒක ඉතාම සියුම් නුවණින් කියලා. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි ලෝකේ හැම මිනිස්සෙක්ම දුප්පත්, පොසත්, දුර්වල, බලවත් බේදයකින් තොරව හැමෝම හිතන්නේ එකම විදිහකට. ඒකට කියනවා අනුසෝත ගාමී කියලා. හැමෝම හිතන විදිහට, හිතන ක්‍රමයට කියනවා අනුසෝත ගාමී කියලා. ඒ කියන්නේ මිනිස්සු හිතන විදිහ හරියට මේ ගංගාව පහළට ගලාගෙන යනවා වගේ එකම පැත්තට තමයි ගලාගෙන යන්නේ.
එතකොට මේ පහලට ගලන ගඟක උඩුවතක පීනන එක ලේසි නෑ. පහලට ගලන ගඟක පහලට පීනන එක ලේසි, උඩට පීනන එක ලේසි නෑ. එතකොට මේ හැම මිනිස්සෙක්ම ඉපදුණු දවසේ ඉඳලා පීනන්නේ උඩුවතට නෙමෙයි, අර ගඟ ගලන පැත්තටම තමයි පීනන්නේ. ඒකයි මේක අනුසෝතගාමී කියලා කියන්නේ ලෝකයාගේ දැක්ම. බුදුදහම කියලා කියන්නේ පටිසෝතගාමී දැක්ම. අර පහළම පහළට ගලන ගඟක උඩුවතට පිහිනනවා වගේ කරන්න තියෙන දෙයක්. උඩුවතට පීනන්න හරි ශක්තියක් තිබේ. දුර්වලයකට මේක කරන්න බෑ. උඩුවතට පිහිනනවා කියන්නේ අර සැඩ පහර කපාගෙන ගඟේ උඩුවතට පීනන එක දුර්වලයකට කරන්න බෑ. ඒ වගේ මේ ධර්මයේ තේරුම් ගන්නවා කියන එක ඥාන ශක්තියකින් දුර්වල පුද්ගලයෙකුට කරන්න පුළුවන් කමක් නැහැ. ඒක ඉතාම ශක්ති සම්පන්න මිනිසෙකුට තමයි කරන්න පුළුවන් කම තියෙන්නේ. එතකොට ඒ ඥාන ශක්තිය තුළින් එයාගේ දැක්ම පටිසෝතගාමී වෙනවා. අපි හිතන ක්‍රමය ඇයි එකම පැත්තට යනවා කියලා කියන්නේ අනුසෝතගාමී කියලා කියන්නේ. පිළිතුරු අපි බලාපොරොත්තු වෙන්නේ හැමෝම ඉපදුණු දවසේ ඉඳලා මැරෙනකම් බලාපොරොත්තු වෙන දේ තමයි දුක ඉවර කරලා සැප ලබන්නට සැපසේ ජීවත් වෙන්න. දුක නැතුව සැපසේ ජීවත් වෙන්න. ඒක තමයි අපේ බලාපොරොත්තුව, ඒක තමයි අපේ පරමාර්ථය. අපි උත්සාහවත් වෙන්නේ දුක නැතුව හොඳින් ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඔබ මෙතන ඉන්න පුංචිම දරුවගේ ඉඳලා වයසටම ගියපු අමතක් වෙනකම් අහගෙන ගියොත් ඔබ ජීවිතේ බලාපොරොත්තු වෙන සැපසතුට ලැබුණද කියලා. නෑ, තව බලාපොරොත්තු තියෙනවා, තව ඉදින්න දේවල් තියෙනවා, තව අපිට ජීවිතේ කරන්න දේවල් ඉතුරු වෙලා තියෙනවා. එතකොට අපි බලාපොරොත්තු වෙන කරන්න දේවල් බොහෝමයක් තියෙන තැනක තමයි අපි කවුරුත් ජීවත් වෙන්නේ. මේ අතරතුර තෘප්තියක් නැහැ. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා කියන එක. ලෝකෙ මිනිස්සුන්ගේ හිත හැමදාම ඌණයි. ඌණයි කියලා කියන්නේ ඒක ඇතුලේ ඌණතාවයක් තියෙනවා. ඒක ඇතුලේ අතෘප්තිකර බවක් තියෙනවා. ඒක ඇතුලේ පිරිල නැවතාව. තණ්හා දාසෝ, ඒ නිසාම තණ්හාවට දාසෙක් වගේ වැඩ කරනවා. අපි හැමදාම අපේ හිතේ තියෙන ආසාවන් ටික ඉෂ්ට කරගන්න, කැමැත්ත ඉෂ්ට කරගැනීම සඳහා ජීවත් වෙනවා. ඒ කැමැත්ත ඉෂ්ට කර ගැනීම සඳහා ජීවත් වෙනකොට අපි අන්තිමේට ගිහිල්ලා අන්තිම තැන හරියෙල්ලෙනවා. මැරෙන්න යනකොට තව මොහොතක්, තව පැයක්, තව තප්පරයක් හරි ජීවත් වෙන්න තිබුණා නම් කියන තැනක හරි අපි අන්තිමේටම ගිහිල්ලා එල්ලෙනවා. හැමදාම හිතේ ඌනතාවයකින් කරන්න තව වැඩ ගොඩාක් තියෙනකොට අපි මෙතන ජීවත් වෙනවා කියන තැන ඉඳලා තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. ඒ නිසා හිතන්නට එපා මේ හිත කියන එක කවදාවත් පුරවල ඉවර කරන්න පුළුවන් කියලා. මේ හිත කියන එක කවදාවත් පුරවලා ඉවර කරන්න පුළුවන් කියන්නේ. අපි එක එක කඩයින් තියාගන්නවා. පුංචිම කාලේ හිතාගෙන ඉන්නවා මේ ටික ඉගෙනගෙන ඉවර වුණාම ඉවරයි කියලා. පුංචිම දරුවෝ හිතාගෙන ඉන්නවා ශිෂ්‍යත් විභාගය ඉවර වුණාම නිදහසේ ඉන්න පුළුවන් කියලා. ඊට පස්සේ ටිකක් ඔපුවෙකට හිතාගෙන ඉන්නවා සාමාන්‍ය පෙළ ඉවර වුණාම ටිකක් නිදහස් වෙන්න පුළුවන්. ඊට පස්සේ උසස් පෙළ ඉවර වුණාමත් ඉන්න පුළුවන් කියලා හිතනවා. ඊට පස්සේ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා හරි රසාවක් හොයාගෙන හරි ටිකක් නිදහස් වෙන්න පුළුවන් කියලා හිතනවා. ආපහු රසාවක් හොඳ රසාවක් හොයාගෙන නිදහස් වෙන්න පුළුවන් කියලා කල්පනා කරනවා. අවාහයක් විවාහයක් කරගත්තොත් පිළිවෙලට නිදහස් වෙන්න පුළුවන් කියලා හිතනවා. ඊට පස්සේ ධර්මල්ල හදාගත්තොත් අන්තිමේටම ඒ අයට හොඳට උගන්වලා ඒ අය උස්මහත් කළොත් නිදහස් වෙන්න පුළුවන් කියලා හිතන්නේ. ඒ අයගේ දරුවෝ හදන්න කියලා ඒ අය හරි හොඳට හදාගත්තොත් ඉන්න පුළුවන් කියලා හිතනවා. හැමදාම මිනිස්සුන්ට කරන්න දෙයක් තියෙනවා. කඩෙන් පහ කර කර යනවා. හැබැයි දැන් කරන්න තියෙන දේවල් ඉවර කළා, දැන් මට ඇති, දැන් මේ ඔක්කොම තෘප්තියකට පත් වෙලා ඉවරයි කියන තැනක් මිනිස්සුන්ට කවදාවත් එළඹෙන්නේ නැහැ. කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා තවත් ප්‍රමාද වුණා කියලා ඔබට කිසිම තේරුමක් පළක් නැත්තේ නැහැ. මොකද මන්දාතු රජුරන්ට බැරුණානේ මේ ලෝකයේ තෘප්තියක් හොයාගන්න නේද? මන්දාතු රජුරෝ කියලා කියන්නේ මහා පුණ්‍යවන්ත රජ කෙනෙක්. මහා සැප සම්පත් ඉඳපු කෙනෙක්. චක්‍රවර්ති රජ කෙනෙක්. එතුමා මුළු සමස්ත පෘථිවියම පාලනය කළා. කොච්චර පුණ්‍යවන්තද කියලා නම් මේ පුණ්‍ය ශක්තිය නිසා සක්‍රයට සිද්ධ වුණා මන්දාතු රජුරෝත් එක්ක එකතු වෙන්න. සක්‍ර රාජ්‍ය සම්පත්තිය පවා කොටස් දෙකට බෙදාගෙන සක්‍රයාගේ සක්‍ර රාජ්‍ය පවා මන්දාතු රජුරෝ පාලනය කරනවා. එච්චර පුණ්‍යවන්ත රජ කෙනෙක්.
අන්තිමේටම මෙයාට හිතෙනවා මම මොකටද සක්‍ර ලෝකෙන් කොටසක් පාලනය කරන්නේ මේ දෙදෙව් ලෝකෙන් එක කාලයක් පාවිච්චි කරන්නේ මොකටද මටම මේක සම්පූර්ණයිති කරගන්න තිබුණා නම් හොඳයි කියලා. ඒ අකුසල සිතත් එක්කම එතුමාගේ අර පුණ්‍ය ශක්තිය එතනින් ඉවරයි චුත වෙලා අපව මනස ලෝකෙ. එතකොට අන්තිම වශයෙන් මොනවද කියන්න තියෙන්නේ කියලා එතුමා එතුමාගේ අන්තිම වචනේ විදිහට කියනවා මද්දාතු රජතුරු මම මෙච්චර සම්පත්තියක් භුක්ති විඳලා මෙච්චර සම්පත්තියක් භුක්ති විඳ මද්දාතු රජතුරු සිතේ තෘප්තියක් නොලබා අතෘප්තිකරවම මැරුණ කියලා කියන්න කියනවා ලෝකෙට දෙන්න කියපු පණිවිඩය ඒක තමයි. එනිසා මේ හිතේ කවදාවත් තෘප්තියක් නැහැ. ලෝකේ උපරිම ධනයකින් උපරිම බලයකින් ඉහළට ගියත් මට දැන් ඇති කියන දෙයක් මනසට ලැබෙන්නේ නැහැ. එනිසා මේ තියෙන ප්‍රශ්න ටික තවත් ඉදිරියට ඔය විදිහටම තමයි. නිසා එහෙම අතෘප්තිකර තැනක ජීවත් වෙන අතෘප්තිකර ලෝකයක ඉපදිලා නිරතුරුවේ මැරිලා යන මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ පෙන්වෝ ඊට වඩා දුක නැතුව ජීවත් වෙන්න පුළුවන් දුක නැතුව වාසය කරන්න පුළුවන් උත්තරීතර දර්ශනයක්. ඒ දර්ශනය වෙන මොකක්වත් නෙමෙයි. අපි ජීවත් වෙන තැන තියෙන ඇත්තම යථාර්ථය. ඒක තමයි පෙන්වන්නේ. වෙන මොනවත් නෙමෙයි පෙන්වන්නේ අපි ජීවත් වෙන තැන තියෙන ඇත්තම යථාර්ථය මොකක්ද කියලා පෙන්වලා දුන්නා. ඒක නොදන්නකම නිසා තමයි අපි දුක් විඳින්න කියන එක පෙන්වලා දුන්නේ. මේ යථාර්ථය පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා නුවණ නැතිකම නිසා තමයි දුක් විඳින්නේ. අපි ජීවත් වෙන්නේ හරි මෝඩ මනසක අවිද්‍යාව සහගත මනසක. මගෙන් දවසක් එක කෙනෙක් ඇහුවා ඇයි සාමිනාස අපි නිවන් දකින්න ඕනේ කියලා. ඇයි සාමිනාස අපි නිවන් දකින්න ඕනේ? මට හොඳ රස්සාවක් තියෙනවා විදේශගතව ඉන්න කෙනෙක්. මට හොඳ රස්සාවක් තියෙනවා, මට ගෙවල් දොරවල් තියෙනවා, මට හොඳ බිරිඳක් ඉන්නවා, මට හොඳ දරුවෝ ඉන්නවා. මට දුක කියලා දෙයක් එහෙම දැනෙන්නේ නැහැ නුඹට. ඇයි මම නිවන් දකින්න ඕන කියලා කෙනෙක් මගෙන් අහුවා. මම යාත්‍ර ගැළපෙන විදිහට කල්පනා කරලා උත්තරයක් දුන්නා. මම කිව්වේ මහත්මයා මටත් නිවන් දකින්න කියලා එකක් දකින්න අවශ්‍ය නැහැ අමතේ. හැබැයි මට ඕනේ මේ මෝඩකම නැතුව ජීවත් වෙන්න. එනිසා මම උත්සාහවත් වෙන්නේ නිවන් කියලා අමතු දෙයක් දකින්න නෙමෙයි, මෝඩකම නැතුව ජීවත් වෙන්නයි මම උත්සාහවත් වෙන්නේ. මම යන්නේ මෝඩකම නැතුව ජීවත් වෙන්න පුළුවන් මාර්ගයට. එනිසා ඔබතුමත් නිවන කියලා අමතු සැපයක් හොයන්න යන්න එපා. මෝඩකම නැතුව ජීවත් වෙන්න උත්සාහවත් වෙන්න කියලා. මොකද්ද අපි ජීවත් වෙන මෝඩකම? අපි ජීවත් වෙන මෝඩකම තමයි නොවටින දෙයක් වටිනවා කියලා හිතාගෙන ජීවත් වෙන තැන. මම ඔබ සරලවම කියන්න නිතරම පාවිච්චි කරන උදාහරණයක්. ඒ තමයි රත්තරන් මාලයකින් ලැබෙන සතුට සැප ඔබට ලැබෙන්නේ කයටද හිතටද? රත්තරන් මාලයක් වටිනා මාලයක් දාගෙන යනවා. ඒකේ සතුට දැනෙන්නේ සැප දැනෙන්නේ හිතටද ඇඟටද? ඒක දැනෙන්නේ හිතටනේ. මෙච්චර වටින ලස්සන මාලයක් කියන එක දැනෙන්නේ හිතට. එතකොට අපි මේ ලස්සන මාලයක් දාගෙන බොහොම සතුටින් යනවා. පාරායින යන මිනිස්සෙක් පාරායින වැටිලා තියෙන වැල් කෑල්ලක් අරගෙන රවුම් කරලා කරේ දා ගන්නවා. අපි මේ මිනිස්සයට කියනවා පිස්සෙක් කියලා. ඇයි? අර කිසිම වටිනකමක් නැති වැල් කෑල්ලක් අරගෙන කරේ දාගත්තා. ඒකනේ අපි පිස්සෙක් කියන්නේ. දැන් මේ මිනිස්සයාගෙන් ඇහුවොත් ඒක මේ මිනිස්සයාට වටිනවා කියලා හිතුණ නිසා නෙමෙයි මේ මිනිස්සයාට කරේ දාගත්තේ. මේ මිනිස්සයාට වටින නිසා නෙමෙයි මිනිස්සයාට කරේ දාගත්තේ. ඒක උදුරන්න ගන්න ගියොත් මේ මිනිස්සයා ගහන්න බණින්නේ නැද්ද? ගහනවා බණිනවා. ඇයි? ඒක මේ මිනිස්සයාට වටින නිසා. අපේ මාළු උදුරන්න ආවත් කෙනෙක් අපි ගහන්න බණින්නේ නැද්ද? ගහන්න බණින්න පුළුවන්. අපි කරනවා. ඇයි? ඒක අපිට වටින නිසා. අපි මේ මිනිස්සයාට පිස්සෙක් කියලා කිව්වට අපේ මනසත් ඒකම නෙමෙයි. එකම වෙනසයි තියෙන්නේ. එකම වෙනසයි. ඒ තමයි එයා ලෝක සම්මතියට එකඟ නැහැ. අපි සමාජ සම්මතියට ලෝක සම්මතියට එකඟයි කරන වෙනසනේ. ලෝකයේ තුල සම්මතයි මාළය වටිනවා වැල් කෑල්ල වැටින්නේ නැහැ කියලා ඒ ලෝක සම්මතියට එයා එකඟ නැහැ. අපි ලෝක සම්මතියට එකඟයි. ඒක තමයි
මෙතන තියෙන එකම වෙනස. එතකොට ඔහුම වෙනසක් තියෙන තැනක හිතන්නකො පින්නතුනි, ඔක හෙට වෙනකොට රත්තරන් මාලය කියන එකේ වටිනකම මුළු ලෝකෙම ප්‍රතික්ෂේප කළා, වැල් කෑල්ලක් වටිනවා කියලා කිව්වොත්, අපි විතරක් කිව්වොත් මාල වටිනවා කියලා මොකද වෙන්නේ? අපි විතරක් කියනවා ලෝකෙ මාල වටිනවා කියලා, අනිත් ඔක්කොම කියනවා මාල වටින්නේ නැහැ කියලා. දැන් මොකද වෙන්නේ? අපි පිස්සෙක් වෙනවා නතර කරන්න බෑ. අපි පිස්සෙක් වෙනවා නතර කරන්න බෑ. එදාට සමාජ සම්මුතියට එකඟ නැති කවුද? අපි එකඟ නැත්තේ. හොඳයි, අපි හිතමුකෝ ඔබ ඔච්චර ආස්ථාවෙන් දාගෙන ඉන්න සතුටින් ඉන්න මාලය යම් වෙලාවක ඔබට විකුණන්න සිද්ධ වෙනවා. ඔබ ඒක අරගෙන ගිහිල්ලා එක තැනකට අරගෙන ගිහිල්ලා ඒක විකුණන්න හදනකොට ඔබට කියනවා මේක කිසිම වටිනකමක් නැති දෙයක් කියලා. මේක කිසිම වටිනාකමක් නැහැ කියලා. එතකොට මොකද වෙන්නේ? විශ්වාස කරන්න නැති වෙයි. තව තැන් වලටත් අරගෙන යයි. හැම තැනකින්ම කියන එකම කතාවේ තමයි මේක කිසිම වටිනකමක් නැති දෙයක් කියලා. දැන් මෙච්චර කල් වටිනවා කියලා හිතාගෙන හිටපු ඔබේ මනසට මොකද වෙන්නේ? තවදුරටත් අර මාළ වටිනවද? වටින්නේ නැහැ. දැන් අපි මෙච්චර කල් වටිනවා කියලා එතකොට දාගෙන ඉඳලා තියෙනත් නොවටින දෙයක් නෙමෙයිද? මෙච්චර කල් වටිනවා කියලා අපි සතුටින් දාගෙන ගිහිල්ලා තියෙන නොවටින දෙයක් නෙමෙයිද? නොවටින දෙයක්. දැන් ඒක නැති වුණොත් වෙනද නැති වුණ දෙයට සාපේක්ෂව අපිට දුකක් එයිද? මෙච්චර දුකක් එන්නේ නැහැ. ඇයි? දැන් අපි දන්නා එක වටින්නේ නැහැ කියලා. දැන් වටිනකම වෙනස් කිරීම සඳහා හේතුනේ මොකක්ද? වස්තුව වෙනස් වෙන එකද? නෑ, වටිනකම නැති කරන්න හේතුනේ තමන්ගේ හිත පැත්තෙන් ඒ වස්තුව වටිනවා කියලා හිතාගත්ත සංකල්පය විතරයි වෙනස් වුනේ. දැන් එදා ඉඳලා මිනිස්සුන්ට පේනවා අර දකින දේ වටින්නේ නෑ වගේ. එහෙම සංකල්පේ වෙනස් වෙනකොට අර වස්තුව දැන් වටින්නේ නෑ වගේ පේනවා. එහෙනම් වටිනකම හදලා දීලා තියෙන්නේ වස්තුවේ තිබිලාපු දෙයක්ද, තමන්ගේ හිත පැත්තේ උපද්දපු දෙයක්ද? ඒක තමන්ගේ හිත පැත්තෙන් උපද්දපු දෙයක්. අපි හිතනවා හිත පැත්තෙන් උපද්දපු දෙය තියෙන්නේ කොහේ කියලාද? අර වස්තුව පැත්තේ තමයි තියෙන්නේ කියලා. අන්න ඒකට තමයි මෝඩ මනසක් තියෙනවා කියලා කියන්නේ. වස්තුව පැත්තේ වටිනකමක් තිබුණේ නැහැ. වටිනකමක් නොතිබුණු තැනක අපි වටිනවා කියලා හිතාගෙන ඒක වටිනවා කියලා අල්ලගෙන ඉන්න එක මොඩකමක් නෙමෙයි එතකොට. ඒක මොඩකම. එතකොට වස්තුව විනාශ වෙයි අපිට පේන්නේ මොකක් විනාශ වුණා වගේද? වටිනා වස්තුවක් විනාශ වුණා වගේනේ. අපි අපේ සංඥාව තියෙන්නේ වටිනවා කියන දේ. එතකොට අපිට පේන්නේ වටිනා වස්තුව විනාශ වුණා වගේනේ. දැන් හිතන්නකෝ මෙහෙම කිව්වොත් ලෝකේ තියෙන ඔක්කොම දේවල් සුදු පාටයි. ඔබ ආශා කරන්නේ කොළ පාට දෙයට. ඔබට කොළ පාට කණ්ණාඩි දෙක දාලා තියෙනවා. දැන් ලෝකේ පේන්නේ මොන විදිහටද? කොළ පාටට ලෝකෙ දකින්න පුළුවන්. එතකොට දැන් අර ලෝකේ තියෙන දේවල් විනාශ වෙලා යනකොට ඔබට පේන්නේ කොළ පාට දේ විනාශ වෙලා යනවා කියලා. ඇත්තටම විනාශ වෙන්නේ කොළ පාට දේද සුදු පාට දේද? සුදු පාට දේ විනාශ වෙනකොට කොළ පාට කණ්ණාඩි දෙකක් දාගෙන ඉන්න ඔබට පේනවා කොළ පාට දේ විනාශ වෙනවා කියලා. කොළ පාට දේට ආස කරන ඔබට කොළ පාට දේ නැති වුණා කියලා පේන නිසා කොළ පාට දේ නැතිවීම නිසා යන දුක දැන් විඳින්න වෙනවද නැද්ද? විඳින්න වෙනවා. ඒ දුක ඔබ විඳලා තියන්නේ සුදු පාට දේ නැති වෙනකොට නෙමෙයිද කොළ පාට නැති වෙන දුක විඳලා තියෙන්නේ? සුදු පාට දෙයක් නැති වෙනකොට ඔබ කොළ පාට නැති වෙන දුක විඳලා තියෙනවා. සරලවම කිව්වොත් අපි ලෝකේ දුක් විඳින්නේ අන්න ඔතන ඉඳලා තමයි. කවදා හරි දවසක අපි කණ්ණාඩි දෙක ගලවලා එළියේ තියෙන සුදු පාට දෙයක් කියලා දැක්කොත් අපිට කවදාවත් කොළ පාට දෙයක් නැති වෙනකොට එන දුක විඳින්න ඕන වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් කෙටියෙන්ම කිව්වොත් ඔය කොළ පාට කණ්ණාඩි දෙක ගලවන්න. එච්චරයි දේශනා කරන්නේ. හැබැයි ඒක තේරුම් ගන්න බෑ ලේසියෙන්. ඒක ඉතාම සියුම්. මොකද අපි හිත පුරුදු කරලා තියෙන එක ක්‍රමයකටනේ. අපි හිත ගොඩක් එක විදිහකට හිතන්න එක ක්‍රමයක් ඔස්සේ අරගෙන යන්න අපි හිත පුරුදු කරලා තියෙනවා. ඒ හිත පුරුදු කරලා තියෙන නිසා ඒ ක්‍රමයක් අනුව යන්න අපි හිතේ ක්‍රමයක් හදලා තියෙන නිසා අපිට පේනවා ලෝකේ තියෙන දේම තමයි වටින්නේ කියලා.
කොච්චර සියුම් දෙයක තියෙන මට්ටමේකයි අවිද්‍යාව කියන දේ එච්චර බැසගෙන තියෙනවා. ඔබ හිතනවා දරුවා දිහා දකිනකොට මේ ඉන්නේ ආදරණීය දරුවාමයි කියන දේ ඔබට පේනවද? ඒක නැති වෙන්නේ නැහැ. ඒක පේනවා. ඒක තමයි අපේ හිත මෝඩකම ඇතුලේ අවිද්‍යාව ඇතුලේ ස්ථාවර වෙලා කියන්නේ. මේක වෙනස් වෙන්න සංකල්පයක් වෙනස් වුණා නම් ඇති. එහෙමනේ. පුංචි කාලේ ආදරෙන් හිටපු දරුවෝ සමහර දෙමව්පියන්ට පස්සේ කාලේ පේන්න බැරි වෙලා නැහැ. පේන්න බැරිලු කියනවා නේද? ඒ වගේම පුංචි කාලේ ආදරෙන් හිටපු දෙමව්පියන්ව පස්සේ කාලේ දරුවන්ට පේන්න බැරි වෙලා නැහැ. එහෙම අවස්ථා තියෙනවා නේද? වෙනස් වුනේ මොකද්ද? දරුකම, අම්මකම, තාත්තකම වෙනස් වුණා. වෙනස් වුනේ මොකද්ද? මෙච්චර කල් ආදරණීයයි කියලා දැකපු සංකල්පේ වෙනස් වෙනකොට එදා ඉඳලා ආදරණීය කෙනෙක් නෙවෙයි කියලා පේන්න පටන් ගන්නවා. එතකොට දැන් ඇත්තටම ඉන්න දරුවගේ පැත්තේ තිබිලා ආවනම් ඒ ආදරණීයකම ඔක වෙනස් වෙන්න පුළුවන්. ඒක වෙනස් වෙන්න බෑ කවදාවත්. එහෙනම් මේක සංකල්පයේ පැත්තෙන් උපදින දෙයක්. සංකල්පයේ පැත්තෙන් උපදින දේ බාහිර වස්තුව පැත්තට දාලා බලන මොනකම නිසා තමයි අපි මුළු ලෝකයේ ඇතුළෙම දුක උපද ගන්න පුළුවන් වටපිටාවක් තුළ ජීවත් වෙන්නේ. නොවටින දේ වටිනවා කියලා ගත්තකම කොටින්ම කියනවා. කඩදාසි කොලයකට වටිනකමක් තියෙනවද පුංචි කඩදාසි කොල කෑල්ලකට? නැහැ. රුපියල් 5000කට වටිනකමක් තියෙනවද? තියෙනවනේ. කඩදාසි නෙමෙයි. කඩදාසි. එහෙනම් වටින්නේ අපි ඒක වටිනවා කියලා හිතාගෙන වටිනවා කියලා දැනගත්ත මනසින් ඒක ඇසුරු කරන නිසා වටිනවා කියලා පේන හිතන්න පුංචිම දරුවෙකුට. අපි රුපියලක දෙන්න ටොපියකුත් දීලා දිවේගාලක් කියලා අපි කියනවා 5000කුත් දීලා මේකෙන් එකක් තෝරගන්න කිව්වොත් එයා මොකක් තෝරගන්නේ? ටොපිය තෝරගන්නවා 5000 තෝරගන්නේ නැහැ. යම්කිසි දවසක එයා දැනගත්තොත් රුපියල් 5000කට ටොපි ගොඩක් ගන්න පුළුවන් කියලා. දැන් මොකක් තෝරයි? දැන් එයාට ටොපි ගොඩක වටිනකම අර කඩදාසි කොලේ පේනවනේ. එදාට එයා ගන්න ටොපියෙද මේ දාට එයා ගන්න රුපියල් 5000. ඇයි? එයාට දැන් වටිනකම තියෙනවා. පිනතුනේ රුපියල් 5000 ඇතුලේ වටිනකම තියෙනව නම් ඔක කාටත් එක සමාන විදිහටම පේන්න ඕනේ මේක වටින දෙයක් කියලා. දැන් ඒක කාටත් එක සමාන විදිහට පේන්නේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක් විතරයි. ඒක ඇතුලේ කිසිම වටිනකමක් නැහැ. එහෙනම් වටිනකම තියෙන්නේ කොහෙද? වටිනකම තියෙන්නේ තමන්ගේ පැත්තේ, තමන්ගේ මනස පැත්තේ. ඒ තමන්ගේ මනස පැත්තෙන් තියෙන වටිනකම තමන් අර වස්තුව පැත්තට දාලා බලනකොට පේනවා. හරිතර කොළපාට කණ්ණාඩි දෙක හරහා සුදුපාට දේ දකිනකොට ඒක වටිනවා කියලා දෙයක් විදිහට ඒක පෙනුනා වගේ වටිනකම හදලා දෙන මනසේ ඡායාව, මනසේ අද්දකීම බාහිර වස්තුව පැත්තට දාලා බලනකොට ඔබට පේනවා වස්තුව වටිනවා කියලා. දැන් ඔබ ආස කරන්නේ අර වටිනවා කියලා හිතාගත්ත වස්තුවට මිසක වෙනත් දෙයකට නෙමෙයි. ඒක ලෝකේ යථාර්ථය නෙමෙයි. ඒක මායාව. ඒක හදාගත්ත දෙයක්. ඒක යථාර්ථය නෙමෙයි. යථාර්ථය උනේ අර සුදු පාට දේ වගේ වෙනත් දෙයක්. ලෝකේ යථාර්ථය බවට පත් වුනේ අර සුදු පාටයි ලෝකේ ඇත්තටම ඇත්ත තිබ්බා කිව්ව වගේ. ලෝකේ යථාර්ථය උනේ වෙනත් දෙයක්. මොකක්ද යථාර්ථය? හටගෙන ඉතුරු නැතුව නැතිව යන ධර්මතා සමූහයක්. ඒක තමයි ලෝකේ පවත්නා යථාර්ථය බවට පත් වුනේ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ අන්නේ පවත්නා යථාර්ථය දකින්න. මේ පැත්තේ හිත පැත්තේ උපදින සංකල්පනාව බාහිරට දාලා බලන්නේ නැතිව ලෝකේ පවතින යථාර්ථය පිළිබඳව හිතට කියලා දෙන්න. ඒකට තමයි අපි විපස්සනා වදනවා කියලා කියන්නේ. විපස්සනා භාවනා කරනවා කියලා අපි කියන්නේ ඒකට තමයි. යථාර්ථය මොකක්ද කියන එක අපි හිතට නැවත නැවත කියලා දෙනවා. නැවත නැවත හිතට, මනසට අපි පෙන්වා දෙනවා. ඒක තමයි අපි සිද්ධ කරන දේ. එතකොට දැන් අපි කරුණක් තේරුම් ගත්තා. මොකද්ද ලෝකෙ තියෙන යථාර්ථය? එකක් යථාර්ථය නොදන්න කම නිසා අපි උපද්ද ගන්න එක වෙනම එකක්. එතකොට අපි ජීවත් වෙන සීමාව, ජීවත් වෙන තැන මොකද්ද? අර මෝඩකම නිසා උපද්දගත්තු සීමාවක් ඇතුලේ, මායාවක් ඇතුලේ තමයි ජීවත් වෙන්නේ. දැන් අපි දරුවා, ගෙවල් දොරවල්, අම්මා තාත්තා, යාන වාහන, මිල මුදල්, මේ මොන පැත්තෙන් මොනතරම් දේවල් වලට අපි කැමති වුණත්, මොනතරම් දේවල් වලට අපි ආස වුණත්,
අපි මේ හැමතැනකම අපිට වටිනකම පෙන්වලා දීලා තියෙන්නේ කොහෙන්ද? ඒක හොඳයි කියලා පෙන්වනකම් අපේ සංඥාව. ඒක සංඥාව පැත්තෙන් හොඳයි කියලා පෙන්වනකම් තමයි ඒක වටින්නේ. කොයි වෙලේක හරි ඔක වෙනස් වුණා තරක වෙනස් විදිහට පේන්න පටන් ගන්නවා. ඔකේ තියෙන භයානකකම ඔක නෙමෙයිනේ. ඔකේ තියෙන භයානකකම තමයි අර කිසිම වටිනකමක් නැති අනිත්‍ය වෙලා යන රූපේ නැති වෙලා යනවා. නැති වෙලා යන රූපේ නැති වෙලා යනවා. ඒ පැත්තට සංකල්පේ දාලා බලන මනුස්සයට පේන්නේ මොකක්ද? වටිනවා කියලා හිතාගත්ත දේ නැති වෙලා යනවා කියලා තමයි පේන්නේ. එතකොට දුකේ ඉන්නේ නැද්ද යක? යම් තරමකට ආස කළා නම් ආස කළ තරමට දුකේ. ඔගොල්ලෝ කවුරුත් මල ගෙවල් වලට සම්බන්ධ වෙලා ඇතිවි. තමන්ගේ ඥාතීන් මරණයටපත් වුණ, හිතවතුන් මරණයටපත් වුණ, ඔබ ආදරය කරපු අය මරණයටපත් වුණ අවස්ථාවන්ට ඔබට මුහුණ පාන්නට සිද්ධ වෙලා ඇතිවි. නිකමට හිතන්නකෝ ඒ අවස්ථාව අඩුම තරම ඔබ දැකලවත් ඇතිනේ එහෙම අවස්ථා. එතකොට ඒ පුද්ගලයව ළඟින් ඇසුරු කරපු අයට දැනෙන දුකක්, ටිකක් දුරින් ඇසුරු කරපු අයට දැනෙන දුකක්, ඒ වගේ මේ පුද්ගලයා පිළිබඳව කිසිම මතයක් නොදන්න අයට දැනෙන දුකක් එක සමානද? එක සමානද? එක සමාන නැහැ. ළඟින්ම ඇසුරු කරපු අයට දැනෙන දුක මහා විශාලයි. ගොඩක් දුක දැනලා තියෙනවා. ටිකක් දුරින් ඇසුරු කරපු අයට දැනලා තියෙන දුක සාපේක්ෂව අරයට වඩා අඩුයි, නමුත් දුකයි. හැබැයි ඒ පිළිබඳව කිසිවක්ම නොදන්නා කෙනෙකුට දැනෙන දුක කිසිම දුකක් ඇත්තේ නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් අපේ හිතේ ස්වභාවය තමයි අපි අර නැති වෙලා යනකොට ඒ නැතිවීම නිසා දුක එනවා කියලා අපි අදහස එළියට දාන්නේ. අපි කියන්නේ මොකද්ද? දරුවා මැරුණ නිසා දුකයි, අම්මා මැරුණ නිසා තමයි දුක එන්නේ, තාත්තා මැරුණ නිසා තමයි දුක එන්නේ. නැතිනම් ඒ කෙනා මැරුණ නිසා තමයි දුක එන්නේ. අපි මෙහෙමනේ කියන්නේ. ඇත්තටම කෙනා මැරුණ නිසා දුක නම් ඔය අපි තුන් කට්ටියක් කියන ඔය කට්ටියටවත් ඔය මරණේ දකින්න මිනිස්සුන්ටවත් එක සමාන විදිහට දුක ගෙන්න ඕනේ නැද්ද? මැරුණ නිසා නම් දුක එන්නේ, ඔය මරණේ දකින්න මිනිස්සු ටිකටවත් එක සමාන විදිහට දුක ගෙන්න ඕනේ නැද්ද? දුක ගෙන්න ඕනේ. උනාට එහෙම දුක ගෙන්නේ නැහැ. ඒක පුද්ගලයෙන් පුද්ගලයාට වෙනස් වෙලා. ඇයි වෙනස් වෙලා තියෙන්නේ? පුද්ගලයෙන් පුද්ගලයාට කෙනකෙනා තමන්ගේ පැත්තේ ඇති කරගත්ත සංකල්පමය වශයෙන් ඇති කරගත්ත බැඳීම වෙනස් වෙනකොට දුකගෙන එන ප්‍රමාණය ප්‍රතිශතය වෙනස් වෙනවා. එහෙනම් දැන් ප්‍රශ්නය තියෙන්නේ කොතනද? ප්‍රශ්නය තියෙන්නේ දුකගෙන විදිහට තමන්ගේ මනස තුළ සංකල්පේ ප්‍රාහිරට පතිත කරන කෙනාගේ මනස පැත්තේ මිසක අර මැරෙන තැන නෙමෙයි ප්‍රශ්නය තිබුණේ. කොටින්ම කියනවා නම් කෙනෙක් මැරෙන එක දුක නෙමෙයි. කෙනෙක් මැරෙන එක දුක නෙමෙයි. මරණ ධර්මයක් තියෙන තැනක ආදරණීය පුද්ගලයෙක් හදාගත්ත මනසටයි දුක ආවේ. මරණ ධර්මයේ විද්‍යමාන වන තැනක ආදරණීය මිනිස්සෙක් හදාගත්ත තැනටයි දුක් විඳින්න පුළුවන්කම තියෙන්නේ. කෙනෙක් තේරුම් ගත්තොත් තමන්ගේ හිතෙන්ම උපදින සංකල්පයක් නිසායි තමන් දුක උපද්දගන්නේ කියලා. ඒක එළියට දාලා බලන මොඩකම නැති කරගෙන නම් එයාට දුක උපත් ගන්න හේතු නෑ. එයාට දුක දැන් ජීවිතයට ගෙන්න හේතු ඇත්තේ නෑ. බුදුරජාණන් වහන්සේ ලෝකෙට පෙන්නුවේ අන්න ඔය විදිහට ප්‍රායෝගිකව දුක නැති කරගන්න පුළුවන් තැනක් ගැන. අපිට බෑ ලෝකේ ඉන්න මරණ සිද්ධ වෙන මරණ ධර්මය නැති කරන්න බෑනේ. හටගත්ත දේවල් වල ස්වභාවය මොකද්ද? ඒ ඔක්කොම බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. ඒක අපේ සීමාව තුළ ඇත්තේ නැහැ. මේ දේවල් එහෙම වෙන්නේ පා කියලා නතර කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මැරෙන්න එපා කියලා, ලෙඩ වෙන්න එපා කියලා මේ දේවල් නතර කරන්න පුළුවන් මට්ටමක් ඇත්තේ නැහැ. අනාත්ම ධර්මයේ ස්වභාවය ඒක තමයි. එහෙම අනාත්ම ධර්මයක ස්වභාවයක් පවත්නා තැනක අපිට කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. මොකද්ද කරන්න පුළුවන්? ඒ විදිහට හටගෙන නැතුව යන ධර්මය ආදරණීය පුද්ගලයෙක් කියලා මොඩකමින් ඇසුරු කරන්නේ නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වපු ප්‍රායෝගික දර්ශනය. ලෝකේ අනුසෝත ගාමී කියලා කිව්වේ හැමෝම උත්සාහවත් වෙන්නේ අර කොහොමද නොමැරි ජීවත් කරවගන්නේ කියලා. කොහොමද ලෙඩ නොවි ජීවත් කරවගන්නේ කියලා. එතන තමයි ලෝකේ හැමෝම උත්සාහවත් වෙන්නේ. හැබැයි අපිට ඕන විදිහට ඒක තියාගන්න පුළුවන්ද? අපිට තියාගන්න බෑ.
එනිසා ඒක කොයිම වෙලාවක හරි නැති වෙලා යනවා. ඒක අපේ සීමාවෙ තියෙන දෙයක් නෙමෙයි. ලෝකේ අපි විඳින්නෙම සංකල්පයක් විදිහට. ඒ සංකල්පමය විදිහට විඳිනදී අපිට එළියේ භෞතිකව තියෙනවා කියලා පේනකොට අපිට ඒක නැති වෙලා යනවා කියන එක නතර කරගන්න බෑ නම් දුක කොයිම වෙලාවක හරි අපිට උරුම වෙනවම තමයි. එක්කෝ අපි හොඳට හදපු ලෝකේ තියෙනකොට අපිට මැරලා යන්න වෙනවා. දුක නැද්ද? දුකයි. ඔක්කොම දාලා යන්න වෙනවා කියන එක දුකයි. එක්කෝ අපි ජීවත් වෙනකොට අපි හොඳට හදපු ලෝකේ නැති වෙලා යනවා. දුක නැද්ද? දුකයි. අනිවාර්යයෙන්ම ওই දෙකෙන් එකට මනුස්සයෙකුට මොන දෙන්න වෙනවම අනිවාර්යෙන්ම ඔක කෙලවර යන ওই එක තැනකින් තමයි. එක්කෝ Taman ඉන්නකොට තමන් ගොඩනගපු ලෝකෙ නැති වෙලා යනවා. එහෙම නැතිනම් ලෝකේ තමන් ගොඩනගපු ලෝකේ හොඳට තියෙනකොට තමන්ට මැරලා යන්න සිද්ධ වෙනවා. අනිවාර්යෙන් ওই තැනකින් මේක නතර වෙනවා. දුක් වේ දුකෙන් තමයි මේක කෙලවර වෙන්නේ. එහෙම දුකකින් කෙලවර වෙන ලෝකෙට බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන්නේ මේක සැප තියෙන තැනක් කියලා. අපි හැමෝම తాවකාලිකව දේවල් හොයනවා. හැබැයි తాවකාලිකව හොයන දේවල් ආපහු දුකකින් කෙලවර වෙලා තියෙනවා. ඒක හරියට පළඟටිය පහන් දැල්ලට පනිනවා වගේ දෙයක්. පළඟටිය පහන් දැල්ලට ආසයි. පහන් දැල්ලට පනිනවා. පනිනකොට මොකද වෙන්නේ? පිච්චෙනවා. ආයෙ පණ තිබ්බොත් අපෝ පිච්චෙන කියලා පැත්තටවත් යන්නේ නැතු ඉන්නවා. ආයෙ පනිනවනේ. ආයෙ පහන් දැල්ලට පනිනවා. එතකොට පළඟටිය දන්නේ නැහැ මේ පනිනකම නිසාම තමයි දුක එන්නේ කියලා. එයා හිතන්නේ අර පහන් දැල්ල ලබා ගන්න පහන් දැල්ලට තියෙන කැමැත්තෙන් එයා පනිනවා. පනින නිසාම පිච්චෙනවා. එයා කවදාවත් හිතන්නේ මේ දෙකකට සම්බන්ධයි කියලා. අපිට හිතේ පළඟැටිය හරි මොඩයි කියලා. හැබැයි පළඟැටියගේ මොඩකම අපිත් ඒ විදිහටම සිද්ධ කරනවා වෙන පැත්තක. පළඟැටියගේ මොඩකම අපිත් ඒ විදිහටම සිද්ධ කරනවා තව පැත්තක. අපි පහනට නම් පනින්නේ නැහැ. එවනත් අපි පනිනවා කොහෙටද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් පැත්තට පනිනවා. ඒව නැති වෙලා යනවා. ආයෙ දුක එනවා. ඒ දේ නැති කරගන්න කියලා ආයෙත් ඒ වගේ දෙයක් හොයනවා. ඒක තමයි මානසික ස්වභාවය. අන්න එහෙම මානසික ස්වභාවයකින් ජීවත් වෙන මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා ඔක කොහොම නෙමෙයි ඔකට ටිකක් ප්‍රතිවිරුද්ධව දකින්න. ලෝකේ යථාර්ථය වෙන්නේ ඔබට පේන කොළපාට නෙමෙයි. ලෝකේ යථාර්ථය වෙන්නේ මෙන්න මේ වගේ සුදු පාට දෙයක්. ඔය කණ්ණාඩි දෙක ගලවලා සුදු පාට තියෙනවා කියන එක දකින්න. ඒක තමයි පෙන්වලා දුන්නේ. ඒ කියන්නේ අපිට ලෝකේ පවත්නා යථාර්ථය පෙන්වලා දුන්නා. පවත්නා යථාර්ථය මොකද්ද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ ධර්ම පංචකය. මේක තමයි පවත්නා යථාර්ථය. ස්කන්ධ පහක පැවැත්ම. මේ ස්කන්ධ පහක ඉදදීම ස්කන්ධ පහක නැතිවීම කියන දේ තමයි ලෝකෙ පැවැත්ම කියන දේ තියෙන්නේ. හැබැයි අපිට ස්කන්ධ ටික පේන්නේ නැහැ. අපිට පේන්නේ මොකක් කියලාද? අම්මා, තාත්තා, දුව, පුතා, ගෙවල් දරුවල් කියන මායාව ඇතුලේ, ඒ රාම ඇතුලේ තමයි අපි ජීවත් වෙන්නේ. නිකමට ඔබ එක තැනක් අරගෙන නුවණින් විමසා බලන්න පටන් ගන්නකෝ. උදාහරණයක් ඇටේට දරුවා කියලා ඔබට හම්බෙන තැන ඔබ අරගෙන විමසන්න පටන් ගන්නකො. දරුවා කියන්නේ රූපෙද? දරුවා කියන්නේ රූපෙද? ඔබ නිකන් හිතන්න පටන් ගත්තොත් අපි දැන් ටිකක් හිතමු මේ මොහොතේ. දරුවා කියලා කියන්නේ ඔබට ඇහැට පේන රූපෙද දරුවා? රූපේ දරුවා නෙමෙයි. ඇයි රූපේ දරුවා නෙමෙයි කියලා කියන්නේ? රූපේ කියලා කියන්නේ ඇහැට පේන වර්ණ සතහනක් රූපයක් නෙමෙයි. ඒ රූපේ පැත්තේ තිබිලා දරුවා කියන බව ගේනවනම් ඒ රූපේ පේන පේන හැමෝටම දරුවා විදිහට පේන්න ඕනේ නැද්ද? හැමෝටම පේන්න ඕනේ. එහෙනම් ඒ රූපේ දරුවද? තමන්ට විතරක් නම් පේන්නේ විදිහට රූපේ පැත්තේ තිබිලා එන දෙයක් නෙමෙයි. ඇහැ දරුවද? ඇහැ දරුවද? එහෙනම් මම අපිට එකක් පැහැදිලි වෙන්නේ තමයි රූපේ දරුවා නෙමෙයි. රූපේ දරුවා නෙමෙයි නම් ඔබ කවදාවත් දරුවා දැකලා තියෙනවද? එක අම කෙනෙක් මට කියනවා ස්වාමීන් වහන්සේ දරුවා ගැන නම් කියන්න නෑ වෙන ඕන එකක් ගැන කියන්න. රූපේ දරුවා නෙමෙයි නම් දරුවා ඇහැට දැකලා තියෙනවද? කවදාවත් ඔබ දරුවව ඇහැට දැකලා නැහැ. ඔබ ඇහැට දකින්නේ රූපයක් විතරයි. ඒක තමයි ලෝකේ යථාර්ථය. අපි කිව්වට අම්මව ඇහැට පේනවා, තාත්තව ඇහැට පේනවා, ගෙදර ඇහැට පේනවා කියලා කිව්වට ඇහැට පෙනෙන්නේ රූපයක් විතරයි. රූපය ගෙදර නෙමෙයි, රූපය
ගස්ගල් මිනිස්සු නෙමේ රූපය කියලා කියන්නේ දරුවා නෙමේ රූපය කියන්නේ වර්ණ රූපයක් ඇහැට පේන පාට ටිකක් නෙමේ ඇහැට පේන පාට ටිකක් වටාපතක් ඇහැට දකින්න බෑ ඇහැට පේන පාට ටිකක් වර්ණ සතහනක් විතරයි වර්ණ සතහන පේන තැනක ඔබ දැනගන්න දෙයක් වටාපත ඒක වෙන්න පුළුවන් ඒක ඔබට ඔබේ දැනුමට අදාළ දෙයක් නේ මේ දරුවා කියලා දැනගන්න එක ඔබේ දැනුමට අදාළ දෙයක්. ඒක දැනගත්ත දේ මිසක දකින දේ නෙමෙයි. දකින දේ කියන්නේ මොකද්ද? මේ රූපෙට පතිත වෙලා එන ආලෝකයක් ඇහැට පරාවර්තන ආලෝකයක් විදිහට පතිත වෙනවා. අපි කියන වර්ණ නිභාගය. වර්ණ සටහනක්, වර්ණ නිභාගයක්. ආලෝකයක් පාට ටිකක් ඇහැට පේනවා. පාට ටිකක් ඇහැට පේන තැනක පාට ටික දරුවා උනේ නැහැ. ඇයි? එක පාරක් ඇහැට ආපු පාට ටික ආයේ කවදාවත් ඇහැට එන්නේ නෑ මේක ඒක එතනින් ඉවරයි ආයේ අලුතෙන්ම එන වර්ණ සතහනක් එන්නේ ඉස්සෙල්ල ගෙන අපේ කෙහෙම නෙමෙයි ඒ නිසා රූපයේ ස්වභාවය මොකද්ද ඒක කවදාවත් දරුවා උනේ නෑ ඒක තමයි යථාර්ථය රූපය කවදාවත් දරුවා නෙමෙයි රූපය කවදාවත් දරුවා නෙමෙයි නම් රූපය දරුවා නොවුණු තැනක අපි මනස පැත්තෙන් තමයි දරුවා කියන දේ ඒක ඒ පැත්තට දාලා බලන්න පුරුදු වෙලා තියෙනවා එනම් කවදාවත් ඔබ දරුවා වෙච්චි රූපය අම්මා වෙච්චි රූපය ඇහැට දැකලා නැහැ ඇහැට දැකලා තියෙන්නේ අනාත්ම රූපය කියන එක. ඒක තමයි යථාර්ථය. ඔබ කොච්චර පිළිගන්න කැමති වුණත් ඒ කියන්නේ කොළපාට කණ්ණාඩි දෙක දාගෙන ඉන්නකන් ලෝකේ පේන්නේ කොළපාටද නැහැ ඔක සුදු පාටයි කියලා කොච්චර කිව්වත් වැඩක් නැහැ කොළපාට කණ්ණාඩි දෙක අස්සෙන් නම් ඕක දකින්නේ. එනිසා අපි කොච්චර ඇහැට පේන රූපේ දරුවාමයි කියලා තර්ක කළත් වැඩක් නැහැ ඒක අවිද්‍යාව සීමාව ඇතුලේ නම් අපිට ඔක විනිවිද යනවා ඔක සිඳින්න වෙනවා දැන් ඔබට තේරෙනවද කොච්චර සියුම් නුවණක් ඕනේද කියලා ඔක විනිවිද ගිහිල්ලා සිඳින්න සමහර විට ඔබට ඉති ජීවිත කාලෙම කොහොම හරි පුරුදු වෙනවා මේ අක්ෂණ වේදී විදුම විදින එක ලේසි වෙයි කියලා නේ කොහොම හරි උද ගන්න පුළුවන් මේක තේරුම් ගන්න අපි අවශ්‍ය වෙන නුවණක් එක්ක බලන්න මේක ලේසි නෑ මේක දැන් අපිට පේන සීමාව කොහොම හරි ඉක්මවන්න ඕනේ ඒකයි පටිසෝත්ත ගාමී කියලා කියන්නේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට මෙහෙමමයි කියලා පේනකොට පේනවා කියලා හිතන තැනක තියෙන යථාර්ථය තමයි රූපය කවදාවත් දරුවා උනේ නැහැ. එහෙනම් හිතේ ඇතිවෙච්ච වේදනාව දරුවද? වේදනාව කියලා කියන්නේ දුක මට හරියි දුකයි කියන වේදනාව ගැන නෙමෙයි සැපත් වේදනාව, දුකත් වේදනාව, උපේක්ෂාත් වේදනාව මේ වේදනාව කියන එක. එතකොට මේ විඳීම දරුවද? විඳීම දරුවා නෙමෙයි ඒක තමන්ගේ හිතේ හටගත්ත චෛතසික ධර්මයක්. හඳුනන තම දරුවා ඒකත් තමන්ගේ හිතේ හටගත්ත චෛතසිකයක් මිසක දරුවා නෙමෙයි අනික් චෛතසික ධර්ම දරුවද සංස්කාරයේ දරුවද ඒකත් දරුවා නෙමෙයි දැනගත් තම දරුවා ඒකත් දරුවා නෙමෙයි එහෙනම් දරුවා නොවුණු ධර්මතා ටිකක් ඔබ දරුවා විදිහට දැකලා තියෙනවා දරුවා නොවුණු ධර්මතා ටිකක් දරුවා විදිහට දැකලා තියෙනවා නේද ඔය ටික නැතුව දරුවා ඉපදුනත් මේ දරුවා නොවුණු ධර්මතා ටිකක් දරුවා විදිහට දැකලා තියෙනවා මේක සරලවම ඔබට තේරුම් ගන්න මම උපමාවක් කිව්වොත් මිරිංගුව දැකලා තියෙන නේද? ඒ පාරවල් වල එහෙම අවුත් වෙන වෙලාවට අපි ඇතුළේ ඉඳලා බලනකොට කෙලින් පාරවල් තියෙන තැනක අපිට පේනවා පාර තෙදිලා තියෙනවා වගේ. ඒකට කියනවා මිරිංගුව කියලා. කාන්තාරවල එහෙමත් ඔබ දැකෙන්න පුළුවන් තමයි තියෙන එකට කියනවා මිරිංගුව කියලා. අර රත් වෙච්ච ජල වාෂ්ප නැත්නම් ඒ වාක්‍ය උඩට යනකොට අපිට ඇති වෙන චලනය අපිට පේනවා මෙතන මේ දිය පහරක් තියෙනවා වතුර තියෙනවා කියලා. එතකොට එතන ඒ වගේ උෂ්ණත්වයක් සහ ඊට අවශ්‍ය පසුබිම තියෙන තැනක අපිට මිරිංගුව පෙනුනට මිරිංගුව ඇත්තටම එතන ජලය තියෙනවද? ජලය නැහැ. අපි ජීවත් වෙන දරුවා කියන රාමුව ඇත්තටම අර ජලය පේනවා කියන සීමාවක්. අපි ජීවත් වෙන දරුවා ජීවත් වෙනවා කියලා හිතනකම අර වතුර පේන තැන වගේ. ඒක තමයි අපි ජීවත් වෙන සීමාව. ඒක තමයි අපි ලෝකයේ අපේ ඇත්තටම ඉපදිලා මැරිලා යන්නේ ඔක ඇතුළේ ඉඳලා තමයි. අපි දුක් විඳින්නේ ඔක ඇතුළේ ඉඳලා තමයි. හැබැයි යථාර්ථය මොකද්ද? කවදාවත් එතන වතුර නොතිබුණ දෙන්නේ නේ. වතුර කියලා යමක්වත් තිබෙන්නේ නැහැ සම්පූර්ණම තිබුණේ වතුර කියන බවට ප්‍රතිපක්ෂ ධර්ම ටිකක් නිසා වතුර තිබෙන්නේ නැහැ. ඒ වගේ අපි දරුවා කියන තැන සම්පූර්ණම තිබුණේ දරුවා කියන ගන්න බවක් නෙමෙයි ඊට ප්‍රතිපක්ෂ ධර්ම ටිකක්. දරුවා නොවුණු රූපයක් තමන්ගේ හිත පැත්තේ ඉපදුණු වේදනා සංඥා සංස්කාර විඥාන කියන ධර්මතාව ටිකක් මේ ටික දරුවා උනේ නැහැ මේ ස්කන්ධ ටික හේතු නිසා හටගත්ත
හේතු නැති වෙනකොට නැති වෙලා ගියා. ඒක තමයි හැම වෙලාවකදීම සිද්ධ වෙන්නේ. හැබැයි මනසින් ජීවත් වෙන්නේ කොතනද? වතුර තියෙනවා කියන තැන. ඒ වගේ දරුවා ඉන්නවා කියන තැන තමයි මනසින් ජීවත් වෙන තැන. දැන් ඔබ ඒකෙන් එළියට යන්නේ නැති තාක් ඔබට දැන් දරුවා දිහා බලලා දරුවා ඉන්නවා කියලා දැකලා ඊළඟ මොහොතේ ආයෙත් දකින්නකොට ඔබ හිතනවා මීට මොහොතකට කලින් හිටපු දරුවා ආයෙ ඉන්නවා කියලා. එතකොට පොඩ්ඩක් අපි හිතමු දරුවා වරදක් කළා කියලා. දැන් ඔබ එතන ඉඳලා දරුවා දිහා බලනවා වරදක් කරපු දරුවා. එතකොට දැන් මේ පෝෂණය වෙන්නේ කොහෙන්ද? පෝෂණය වෙන්නේ Tamange පැත්තේ තියෙන සංකල්පනාවනේ. ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන තමයි පෝෂණය වෙන්නේ. කොටින්ම කියනවා නම් Tamange මනස පැත්තෙන් තමයි ඒක පෝෂණය කරගන්නේ. ඇහැට පේන රූපය එකම විදිහට ඇහැට පේනවා. ඒක කලින් තිබුණේ ඊළඟ මොහොතේ එන්නේ නැහැ. අලුතෙන්ම උපදිනවා. අර ඒක හරියට එකම ගඟෙන් දෙපාරක් නාන්න බෑ වගේ නේ. එකම ගඟෙන් දෙපාරක් නාන්න පුළුවන්. එකම ගඟෙන් දෙපාරක් නාන්නේ නැහැ. ඇයි එකම ගඟෙන් දෙපාරක් නාන්න බෑ කියලා කියන්නේ? යම් වතුර ටිකක් නිසා නම් එතන ඔබට ගඟ කියලා පෙනුනේ. ඊළඟ මොහොතේ යනකොට ඒ වතුර ටික එතන නැහැ නේ. අලුත් ටිකක් තමයි එතන තියෙන්නේ. නිසා එකම වතුර ටිකෙන් දෙපාරක් නාන්න බෑ. ඒ වගේ තමයි කොයි වෙලාවකවත් ඇහැට පේන රූපය එකම රූපය ආය දකින්න කියන එක වෙන්නේ නැහැ. ඒක පෙනිලා ඉවරයි. අලුතින් රූපයක් පේනවා. හැබැයි දැන් හිතපැත්තේ තියෙන සංකල්පනාවෙන් මොකද කරලා තියෙන්නේ? මේත මොහොතකට කලින් වර්ධ කරපු දරුවා ඉන්නවා කියන බව තමයි තියෙන්නේ. දැන් අපි තරහ ගන්නවා. තරහ ඇති කරගන්නේ ඇත්තටම රූපය ගැනද Tamange හිතේ තියෙන අර සංකල්පනා ටික ගැනද තරහ ගන්නවා? ඔබ තරහ ඇති කරගන්නේ වෙන දෙයක් ගැන නෙමෙයි. ඔබ තරහ ඇති කරගන්නේ මේ වර්ධ කරපු දරුවා කියලා ඔබේ හිත පැත්තේ ඇති කරගත්ත සංකල්පනාවත් එක්කම තමයි ඔබ ගැටින් ඇති කරගෙන තියෙන්නේ. තාවෙදී කියනවා නම් ඔබ ඔබේ හිතත් එක්කම තරහ ගන්නවා කියලා. ඒකට නමක් ගහලා තියෙනවා මට දරුවෝ ගැන තරහ ගියා කියලා. හැබැයි ඇත්තටම ඔබ තරහ අරගෙන තියෙන මොකක් ගැනද? ඔබේ හිත පැත්තේම ඔබ තරහ පවත්වාගෙන තියෙනවා කියලා. එනිසා ලෝකෙ මෙන්න මේ විදිහට පවතින ධර්මතාවයක් තියෙනවා. අපි අවබෝධ කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලෝකෙ පවත්න යථාර්ථය තමයි අපි තේරුම් ගන්න ඕනේ. ඒ යථාර්ථය තේරුම් ගන්න යනකොට අපිට තියෙනවා ත්‍රිලක්ෂණ ධර්මයක් අවබෝධ කරගන්න. ත්‍රිලක්ෂණ ධර්මය. ලක්ෂණ තුනක් තියෙනවා අවබෝධ කරගන්න. මොනවාද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ධර්මය අපි තේරුම් ගන්න ඕනේ. අනිත්‍ය ධර්මය, දුක්ඛ ධර්මය සහ අනාත්ම ධර්මය. ඒක තමයි අපි තේරුම් ගන්නට ඕන දර්ශනය. අපි නැවත නැවත භාවිත කරන්න ඕනේ දෙය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන විට අනුපස්සනා කිය. අනුපස්සනා කියලා කියන්නේ පුනප්පුනම් පස්සතිති අනුපස්සනා. නැවත නැවත දකින නිසා මේ දේවල් වලට කියනවා අනුපස්සනා කිය. අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා. දැන් මේ තමයි අපිට ප්‍රතිපදාවක් විදිහට අද ඔබ මොකද්ද මේකෙදි කරන්න ඕනේ? දැන් අපි ලොකු දර්ශනයක් කතා කළානේ. මේක දැන් අපිට කතා කළා කියලා අපි ඔක පාඩමක් විදිහට ඔබ මෙතන අහගෙන හිටියා කියලා වෙන වැඩක් ඇත්තේ නැහැ. දැන් ඔක ප්‍රායෝගිකව ඔබේ ජීවිතයට ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අනේ ක්‍රමය තමයි ඒක ප්‍රායෝගික කරගන්න තියෙන ක්‍රමය තමයි ඔබ ලෝකයේ පිළිබඳව අනිත්‍ය වශයෙන් දකින්න, දුක් වශයෙන් දකින්න, අනාත්ම වශයෙන් දකින්න. අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා. දැන් මේක ගැන කතා කරන්න ගියාම නම් අපිට තියෙන තව ප්‍රශ්න කතා කරන්නනේ. මොකද පහුගිය කාලේ තිබුණා මම හිතනවා මේ පැත්තට තියෙනවා කියලා පොඩ්ඩක් ආරංචියක් තියෙනවා. ඔක මේ අනිච්ඡද අනිච්ඡද කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. අනිත්‍ය කිව්වොත් ඒක මිත්‍යා දෘෂ්ටියක්ලු සහ ඔක අනිච්ච නෙමෙයි සාමාන්‍ය පිටකේ තියෙන අනිච්ච සාමාන්‍ය ඡයන දෙක. මේක එන්න ඕනේ මහ ප්‍රාණ ඡයන අනිච්ච වෙන්න ඕනේ කියලා තියෙනවා. ඒකල එකට අර්ථයක් වෙනවා. මේක මේ අනිත්‍යයි කියන එක නෙමෙයි කැමැතිසේ පවතින්නේ කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ කියලා. මේක මේ හටගෙන නිරුද්ධ වෙන අර්ථයක් නෙමෙයි. අපිට කැමති විදිහට තියෙන්නේ නැහැ කියලා අර්ථයක් මේකට ඔබන්න හදනවා. මේ අර්ථ එබ්බවීම තුළ සිද්ධ වෙන්නේ මොකක්ද? සිද්ධ වෙන්නේ මේ ධර්මයේ තියෙන ගැඹුරම තන විකෘති වෙලා යන එක. මේ ප්‍රතිපදාව සම්පූර්ණම අනිත් පැත්තට හැරෙන එක. මේ ගැඹුරු දර්ශනය එතනම විනාශයට පත් වීම තමයි මේ අර්ථ එබ්බවීම තුළ සිද්ධ වෙන්නේ. මේක හරිම මේ
කනගාටුවට කරුණක්. මේව මතක් නොකරත් බෑ. බෞද්ධ හැටියට ඔබ ඉතාම සංවේදී විය යුතු, ඔබ සම්පූර්ණව ඔබේ විරෝධයේ දැක්විය යුතු දෙයක් තමයි ඒ ධර්මයට වැරදි අර්ථකථන සැපයීම කියන කියන්නේ. මේ මහා හාස්‍යජනක අර්ථකථන සැපයන ක්‍රමයට ධර්මයේ විවරණය කරන්න යනවා. දැන් ඊර්ෂ්‍යා කළාම ඉස්සො වෙනවා කියන්නේ. ගොඩාක් ඊර්ෂ්‍යා කළොත් පොකිරිස්සො වෙනවා. ඊට පස්සේ ණයට අරගෙන මුවා වෙලා ගියොත් දෙන්නේ නැතුව මුවා වෙනවා. තිත්තට දෙන්නම් කියලා මුවා වෙලා ගියාම තිත් මුවා වෙලා උපදිනවා. අපිට මේ hina යන කරුණාට මේ පිළිගන්න මිනිස්සු ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ ওই විදිහට මොනවා හරි විකාර අර්ථකථන දෙන එක නෙමෙයි, වාන් දුරු කරපු හිඳ වඳුර වෙනවා. සුදු වැඳගෙන වාන් දුරු කරොත් එන්නේ හැලි වඳුර වෙනවා. මේ වගේ මහා මේ විකාර අර්ථකථන. ඉතින් මෙහෙම අර්ථකථන දීම නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ. සත්තු ගත්තෙම නම් වලට සත්තුන්ට නම් දුන්නත් අපිට කමක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඔය අශාස්ත්‍රීය ක්‍රමේ පාවිච්චි කරනවානේ ධර්මයට අර්ථකථන දෙන්න. ඩෙගා නැතුවම ඩෙංගු හැදෙනවා. ඩෙංගු කියන්නේ ඩෙගා නැතුවම හැදෙනලෙක්. මේක හරිම භයානක දෙයක්. ඊට පස්සේ නිකම්ම නෙමෙයි මේක මේ ආදේශ කරනවානේ මේ සම්පූර්ණ මූල ශාසන ධර්මයටම. දානය කියලා කියන්නේ දුන් ණය කියන එක. දාන ණය. මේක දෙකට හදනවා දාන කියන වචනේ. ඊට පස්සේ මේ ණයට දුන්න දේ ගන්න එක තමයි දෙන එක තමයි දානය කියලා කියන්නේ. එතකොට හාමුදුරුවෝ කියන්නේ සසර පොලී මුදලා දෙලා. මේ ඇයි ඔබ අපිට ගොඩක් ණය දෙලා තියෙන නිසා තමයි දැන් ණය ගෙවන්නේ. එතකොට මේ දානය කියන මේ ශාසනයේ තියෙන උත්තරීතර සංකල්පය අලෝභ අද්වේෂ අමෝහ සිතින් කරන උත්තරීතර සංකල්පය වෙනස් කළා ඔබ නිකන් ගනුදෙනුවක් කරනවා. ඔබ ණයක් ගෙවනවා, පරණ ගත්ත ණයක් ගෙවනවා කියන තත්ත්වයට පත් කරලා තියෙනවා. කොච්චර වැරදිද මේද? මේ අර්ථකථනයම ධර්මයේ ගැඹුරු සංකල්පවලට ඔබලා කියනවා. මේකේ හටගෙන නිරුද්ධ වෙන උපාද වැය අර්ථය ප්‍රකට කරන අනිච්ච කියන වචනේ නෙමෙයි, අනිත්‍ය කියන දේ නෙමෙයි මෙතෙන් තෙන්න ඕනේ. අනිච්ච කියලා මේකේ අකුරු වෙනස් වෙන්න ඕනේ. ඒ පාලි ත්‍රිපිටකය වෙනස් කරන්න හදනවා. පින්නතුනේ ඔය ධර්මයේ විකෘති කරන කණ්ඩායම් කොච්චර දුරදිග ගියාද කියනවා නම් පහුගිය කාලයේදී වැරදි විදිහට විකෘති කළ ත්‍රිපිටකයක් මුද්‍රණය කරන තැන දක්වාම මේක දුරදිග ගියා. බොහොමමකට නතර කරගත්තා. මේක ඇත්තටම ආරම්භ කළේ මූලික වශයෙන් පටන් ගත්ත මුල් ගොඩක් ඈතට යනවා. ආසන්න වශයෙන් මේක බහුලව සමාජගත කළේ වහරක අබේරතන ලංකාර කියන රහතන් වහන්සේ නමක් හැටියට පෙනී සිටින එක්තරා භික්ෂුණියක් නමක් විසින්. ඊට පස්සේ නිවරදේව පැවිද්දවත් නොතිබුණු ඔහුගේ මරණය පස්සේ ඒක තවත් කල්ලි කණ්ඩායම් විසින් වලස්සන්ලිය අභය එවගේම ධර්මයයි කියන සංවිධානය අද පංගුල නාථතාප කියන භික්ෂුණාංශේ මේ වගේ සංවිධාන ඔස්සේ විශාල විකෘතියක් විදිහට මේ අය බොහොම දක්ෂ දේශකයෝ කෙනෙකුගේ හිත ඇදගන්න විදිහට කතා කරන්න පුළුවන්. මම හිතන්නේ අපිට වැඩි ගොඩක් දක්ෂයි දේශනාවකට මිනිසුන්ගේ හිතට බොහොම දක්ෂ ලෙස කාවදින්න කතා කරන්න පුළුවන්. හැබැයි අර විකෘති කාරණා මිනිසුන්ගේ ඔළුවලට දානවා. ඊට පස්සේ මිනිස්සු ඇත්තටම ධර්මය කියලා හිතාගෙන ඒක පසුපස්සේ ගමන් කරනවා. මේක හරිම භයානක තත්ත්වයක්. මෙන්න මේ තත්ත්වය අද අපේ සමාජයේ වෙලා ගන්න යටින් ක්‍රියාත්මක වන මහා විශාල මිත්‍යා දෘෂ්ටික බලවේගයක් නිර්මාණය කරන තැනටපත් වෙලා තියෙනවා. ධ්‍යාන සංකල්ප අරහත්ත්වය මේ හැම දෙම හාස්‍යයට ලක් කරන තැනකටපත් කළා පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ ගැඹුරු ධර්ම කාරණා ඔබ තේරුම් ගන්නා වගේම සංවේදී වෙන්නට ඕනේ මේ ගැඹුරු ධර්මය විනාශ කරන අද දවසේදී ක්‍රියාත්මක වන නොයෙක් කුමන්ත්‍රණ පිළිබඳව ඔබ සංවේදී වන්නට අවශ්‍යයි. එතකොට මම ඒක සිහිපත් කළේ ඔය අනිත්‍ය කතාව කියනකොට වැඩිපුරම මිනිස්සු සමහර ලාට අපෙන් අහන ප්‍රශ්නයක් තමයි ආමුදුනේ ඇත්තටම අනිච්ඡද අනිච්ඡද කියලා. මේක ඇත්තටම බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා දේශනා කළේ නැතිනම් අනිච්ච කියන වචනයෙන් දේශනා කළේ හටගෙන නිරුද්ධ වෙන බව. මේක ඊටාම ගැඹුරු සංකල්පයක්. බුදුදහම තුළ විවරණය කරන ඊටාම ගැඹුරු සංකල්පයක් තමයි අනිච්ච සංකල්පය කියලා කියන්නේ. අනිත්‍යතාවය කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක මේ කියන්නේ අපි දැන් අනිත්‍යයි කියලා කියන්නේ මේ
ගෙවල් දොරවල් තියෙනවා කැඩිලා බෙදිලා යනවා ඒක දුරු මිනිස්සු මැරිලා පොළොවට පස්සල යනවා මේව ඔක්කොම නැති වෙලා යනවා මේකනේ අපි සාමාන්‍යයෙන් හිතාගත් අනිත්‍ය කියලා හිතන්නේ නේ මලගෙදරත් ඒකනේ ගහන්නේ සබ්බේ සංඛාරා අනිච්චාති කියලා අපි හිතාගෙන ඉන්නේ මේ මිනිහා මැරුණ එක තමයි අනිත්‍යයි කියලා කියලා නෑ මිනිස්සෙක් මැරුණ එක ඒකත් අනිත්‍යයක් තමයි ලෝකේ හැබැයි ඒක නෙමෙයි බුදුරජාණන් වහන්සේ නිවන් දකීම සඳහා දේශනා කරපු අනිත්‍යතාවය ඒක නෙමෙයි අපි අවබෝධ කළ යුතු අපි නුවණින් දැක්ක යුතු අනිත්‍යතාවය ඒක නෙමෙයි මොකද්ද අපි නුවණින් දැක්ක යුතු අනිත්‍යතාවය මොකද්ද අපි නුවණින් කල්පනා කළ යුතු අනිත්‍ය ධර්මයේ බවට පත්වන්නේ පින්නතුනි අපි නුවණින් දැක්ක යුතු නුවණින් කල්පනා කළ යුතු අනිත්‍යතාවය අනිත්‍ය ධර්මයේ බවට පත්වෙන්න වෙන මොකක්වත් නෙමෙයි බුදුරජාණන් වහන්සේක විවරණය කරන ඇහැ අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්කු විඥානය අනිත්‍යයි එකකින් කියන්නේ ඇති දෙයක නැති වෙන බව නෙමෙයි මේසේ නම් වූ යමක් තියෙනවා ඒක නැති වෙලා යනවා කියන එක නෙමෙයි මේසේ කියන දේ අයිති කොතනටද අර මිරිඟුවේ වතුර පේන තැනට තමයි ඒක අයිති හැබැයි මේ අනිත්‍යතාවය කියලා පෙන්වන්නේ මිරිඟුවේ තියෙන වතුර පේන තැනට අයිති තැන නෙමෙයි ඇත්තටම විද්‍යමාන වන ස්වභාවයට අයිති තැන ඒක තමයි ඇහැ රූප චක්ක විඥාන කියලා පෙන්වන්නේ ඇහැ කියලා කියන්නේ මේ අපි හිතාගෙන ඉන්න ඉපදෙනකොට තිබ්බ ඊට පස්සේ මේ වයසට යනකම් තිබිලා මරණින් පස්සේ නැති වෙලා යන ඇහැ නෙමෙයි බුදුරජාණන් වහන්සේ ඇහැ කියලා අපට දේශනා කළේ. මොකක්ද ඇහැ කියලා දේශනා කළේ? ඊට වඩා ගැඹුරු දෙයක් ගැඹුරු තැනක් තමයි අපිට ඇහැ කියලා දේශනා කළේ. මොකක්ද ඇහැ? ඔගොල්ලෝ ඇහැ දැකලා තියෙනවද? ඇහැ දැකලා තියෙනවද? ඇහැ කවදාවත් දකින්න බෑ. ඇයි ඇහැ දකින්න බෑ කියලා? ඔබ දකින්නේ රූපයක් මිසක ඇහැ නෙමෙයි. ඇහැ ගැන භාග්‍යවතුන් වහන්සේ විවරණය කරනවා අනිදස්සනං. ඒක දකින්න බෑ. ඇහැ කියන එක අනිදස්සනං ඒක දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇහැ දකින්න පුළුවන් දෙයක් නෙමෙයි අනිදස්සනයි ඇහැ කියන එක. එතකොට එහෙනම් ඔය දකින්නේ ඇහැ අඳින්න කිව්වොත් අපි ඔය අඳින්නේ සුදු පාට එකට කළු පාට එකට මොකක්ද අඳින්නේ? ඒකට කියනවා රූපය කියලා. හොඳම දේ තමයි ඔබ කලවර වෙලාවට කණ්ණාඩියක් වෙන්න ගිහිල්ලා ඇහැ පේනවද බලන්න එක නේ. පේනවද ඇහැ? ඇහැ පේන්නේ නැහැ. ටෝච් එකක් අරගෙන ගියොත් ටෝච් එක කණ්ණාඩිය පැත්තට ගහුවොත් ඇහැ බලන්න පුළුවන්ද? බැහැ. ඇහැ පැත්තට ටෝච් එළිය පතිත කළාම ඒ ආලෝකය කණ්ණාඩියට වැටිලා එතනින් වැටෙන පරාවර්තිත ආලෝකය අපිට දකින්න බැහැද? ඒක දකින්න පුළුවන්. දැන් අපි ඇහැද දකින්නේ ඇහැ දකින්න කියලා අර ගහගත්ත වර්ණ සටහනද ආලෝකයේද දකින්නේ අපි දකින්නේ අර ඇහැට එන පාට ටික නෙමෙයි ඒකට කියන්නේ රූපය කියලාද ඇහැ කියලාද ඒකට කියන්නේ රූපය කියලා මිසක් ඇහැ කියලා නෙමෙයි ඇහැට ඇහැ දකින්න බෑ පිහිය මුවාතට පුළුවන් අනිත් ඔක්කොම දේවල් කපන්න හැබැයි මුවාතට බෑනේ මුවාත කපා ගන්නනේ ඇහැට පුළුවන් රූප දකින්න හැබැයි ඇහැට ඇහැ දකින්න බෑ එතකොට ඇහැ හැබැයි සප්පටිගයි. ඒකට ගැටෙනවා. හරියට කණ්ණාඩියක තියෙන ඔපවත් බව වගේ මේ ඇහැ කියන කර්මයෙන් උපද්දපු ඔපවත් බවට මොකද්ද වෙන්නේ? බාහිර තියෙන රූප නිමිති ඇවිල්ලා ගැටෙනවා. ඒව ඇවිල්ලා ස්පර්ශ වෙනවා. එතකොට මේ දේවල් ස්පර්ශ වෙන නිසා කියන සප්පටිගයි කියලා. අන්න ඔය ඇහැ තමයි අනිත්‍යයි කියලා දේශනා කරන්නේ. ඔය ඇහැ තමයි අනිත්‍යයි කියලා දේශනා කරන්නේ. එතකොට ඇහැ අනිත්‍යයි කියලා කියන්නේ මොකක්ද? ඒ ඇහැ අහුත්වා සම්භූතං හුත්වා භවිස්සති පෙර නොතිබී හට ගන්නවා ඉපිද ඉතුරු නැතුව ඒක නැති වෙලා යනවා පෙර නොතිබී හට ගන්නවා ඉතුරු නැතුව ඒ ඇහැ නැති වෙලා යනවා ඒ නැති වෙනවා කියලා කියන්නේ මොකද්ද ඇහැට වර්ණ සතහනක් ආවට පස්සේ ඒ වර්ණ සතහන ආවම ඒ ඇහැට බෑ දෙකක් දකින්න එක වර්ණ සතහනයි දකින්න පුළුවන් එක චිත්‍රයයි එක ෆොටෝ එකයි ඔබට ගහගන්න පුළුවන්කම තියෙනවා ඊට පස්සේ එතනින් මේ ඇහැ ඉවරයි ආය අලුතෙන් හදන්න ඕනේ ප්‍රසාද රූප ටික ආය හිතින් උපද්දන්න ඕනේ ආය හිතින් උපද්දනවා ඉපදුවට පස්සේ මොකද වෙන්නේ ආය ඉපදුනහම ආයෙත් ගැටෙනවා එතකොට මේ විදිහට නැවත නැවත ඇහැ උපදවනවා නැවත නැවත අර විදිහට ෆොටෝ වදිනවක තමයි ඇස සහ රූපය අතර සිද්ධ වෙන ගනුදෙනු. එතකොට මේකේ ස්වභාවය මොකද්ද? ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන එක. ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන එක. ඒක තමයි ඇහැ අනිත්‍යයි කියලා දේශනා කරන්නේ.
රූපය අනිත්‍යයි කියලා දේශනම් කළේ ඒක. රූපය අනිත්‍යයි කියලා එතනදි පෙන්වන්නේ මේ එළියේ තියෙන ඒවා කැඩිලා බිඳිලා යනවා කියන එක නෙමෙයි. ඇහැට ආපු වර්ණ සතහම ඒ මොහොතේදී හටගෙන නැති වෙලා යනවා කියන එක. ඊට පස්සේ ඒක දෙවනි මොහොතේදී ආයෙ උපදින්නේ නැහැ. ඒ හැර රූප දෙක ඒක අනිත්‍යයි. එතකොට මේ අනිත්‍යතාවය තමයි අපි දකින්න අවශ්‍ය වෙන්නේ. ඒ අනිත්‍යතාවය කියලා කියන්නේ ඇති දෙයක නැති වෙන බව නෙමෙයි. දැන් නිකමට ඔකට දාලා බලන්නකෝ අර කැමැතිසේ පවතින්නේ කියප එක. දැන් මේ මේසය කැමැතිසේ පවතින්නේ. මේසෙ තිබිලා නැද්ද? මේසෙ තිබෙත් තියනවා කියන අදහස තුල ඔබ වාසය කරනවා. මේසෙට වටිනකමක් දීලා නැද්ද? ඒකට වටිනකමක් ඔබ දීලා තියෙනවා. වටිනකමක් තියෙන මේසෙ කැමැතිසේ පවතින්නේ නැහැ කියලා ඔබ දැනගත්තා කියලා ඔබට දුක තුනී කරගන්න නම් පුළුවන් මේ අපිට ඕන විදිහට ලෝකේ තියෙන්නේ නැහැ කියලා හිතාගත්තා කියලා. හැබැයි සසරෙන් මිදෙනවා කියන එක නම් කරන්න හම්බෙන්නේ නැහැ. අවිද්‍යාව දුරු කරනවා කියන එක උතලින් කරන්න පුළුවන් කම නැහැ. ඒකයි ඕකේ අර්ථ විකෘති කළා කියන්නේ එතනින් එහාට මේ ධර්මයේ තියෙන නිවන් දකින මඟ වැහෙනවා කියලා කියන්නේ. එනිසා අනිත්‍යයි කියලා අපි දකින්න තියෙන්නේ ඇහැ රූප ආදී ධර්මයන්ගේ තියෙන අනිත්‍ය හටගෙන නැතුව යන බව. මේ මොහොතේ ඉතිදලා මේ මොහොතේ බිදී යනවා. එතකොට තව ටිකක් ඒක අපිට ගැඹුරින් කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඇහැ උපදින්න හේතුව තියෙන අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියලා හේතු ටිකක් නිසා. මේ හේතු ටික තිබුණොත් තමයි මේක උපදින්නේ. මේ හේතු ටික නැති වෙනකොට මේක නැති වෙලා යනවා. මම හිතනවා පළවෙනි දේශනාවෙන් මේ ඔක්කොම කියන ටිකක් ගැඹුරු වැඩි වෙයිද කියලා. ආධුනිකවම අහගෙන ඉන්න කෙනෙකුට නම සමස්තයක් ලෙස ඔබ තේරුම් ගන්න මෙතනදී මේ විග්‍රහ කරන කාරණාව මොකක්ද කියන එක. මේ විග්‍රහ කරන්න උත්සාහවත් වෙන්නේ ඔබ දැක්ක යුතු යථාර්ථය. ඒ දැක්ක යුතු යථාර්ථය තමයි පළවෙනි දේ තමයි අනිත්‍ය අනුව ඔබ දැක්ක යුතුයි. අර කියන මෝඩකම නැති කරලා ප්‍රඥාව අවදි කරගන්නට නම්. එතකොට එතනදී අනිත්‍ය ලෙස ඔබ දකින්න නම් අනිත්‍ය ලෙස ඔබ නැවත නැවත ඔබේ මනස භාවිත කරන්නට අවශ්‍ය නම් ඔබට එතන තියෙන්නට ඕනේ කරුණු තුනක් පිළිබඳ අවධානය. කරුණු තුනක් ගැන අවධානය. ඒ තමයි ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්ථංගමෝ. මේ තමයි කරුණු තුන. ඉති රූපං, මේක තමයි රූපය. මේ පළවෙනි තේ ඔබ හිත තැබිය යුතු, ඔබ භාවනා කරනවා නම් ඔබේ මනස සමාගත යුතු පළවෙනි තැන තමයි ඉති රූපං කියලා කියන්නේ. මේක තමයි රූපය කියලා කියන්නේ. එතන තමයි ඔබ ඔබේ මනස තියාගන්න ඕනේ පළවෙනි ස්ථානය. ඉති රූපං මේ රූපයයි කියලා තමයි. එතකොට ඉති රූපං කියලා මෙන්න මේකයි රූපය කියන්නේ කියලා කියනකොට රූප කියලා කියන්නේ අපි අර දරුවා කියන එක බැලුවා වගේ රූපය කියලා කියන්නේ ගස්, ගල්, ගෙවල්, දොරවල්, මිනිස්සු, යාන වාහන මේ එකක්වත් නෙමෙයි. මොකද්ද රූපය කියලා කියන්නේ? ඇහැට එන වර්ණ රූපේ. මේ තමයි රූපය. ඉති රූපං මෙන්න රූපේ. එතකොට ඔබ දැන් රූපේ ඉස්සෙල්ල පෙන්න ගන්න ඕනේ. මොනින් පෙන්නලා දෙන්න ඕනේ? ඇහැට පේන්නේ මෙන්න මේ රූපයයි කියලා. ඉති රූපස්ස සමුදයෝ. කොහොමද රූපේ උපදින්නේ? රූපේ සමුදේ වෙන්නේ කොහොමද? රූපේ සමුදේ වෙන්නේ කොහොමද කියලා පෙන්වනම තමයි අර මම කලින් කියපු ලොකු කතාව කියන්න වෙන්නේ. මෙන්න මෙහෙමයි රූපේ උපදින්නේ. අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියලා. මම එක කෙටියෙන් සරලව කියන්නම්. නැත්නම් එක අසම්පූර්ණ වෙන නිසා. අවිද්‍යාව, කර්ම, තණ්හා කියලා කියන්නේ දැන් මේකට කියන අතීත හේතු කියලා. ඒ කියන්නේ කෙනෙක් මැරෙනවා කියලා අපි කියනවා. මෙතනදී පහළ වෙන චුතිචිත්තයක්. චුතිචිත්තයක් කියලා කියන්නේ මේ භාවයේ පහළ වෙන අවසාන හිතට කියන අපි චුතිචිත්තය. ඒකෙන් කුසලයක් පරමව කළොත් එහෙම එයා මනුස්ස ලෝකෙක හරි දිව්‍ය ලෝකෙක හරි හොඳ තැනක උත්පත්ති ගන්න පුළුවන්කම කියලා. ඒකෙන් අකුසලයක් කර්මන කළොත් දුගතියක උත්පත්තිය ගන්න පුළුවන්කම තියෙනවා. ඒ ගන්න කර්ම නිමිත්තටම ඔබ කරපු හොඳ නරක දෙයක් අපි දැන් නිකන් ඉන්නකොට මතක් කරනවානේ අපි කරපු වැඩ ගැන නේද? ඔබ කරපු කියපු දේවල් ගැන. අන්න ඒ වගේ හිතන්න ඔබට අන්තිම වෙලාවේ ඔබට මතක් වෙන දෙයක් ඔබ කරපු හොඳක් හෝ නරකක් පිළිබඳව. ගොඩාක් හොඳ කරලා තියපු කෙනෙකුට හොඳ දෙයක් සිහිපත් වෙන්න තියෙන වැඩි. ගොඩක් නරක කරපු කෙනෙකුට නරක දේ සිහිපත් වෙන්න තියෙන වැඩි. එතකොට මෙන්න මේ චුතිචිත්තයට ගත්ත අරමුණ අනුව අපි හිතමු කියන මිනිස්සෙක් වුණා කියලා කුසලයක් වෙන්න කුසලයක් අරමුණ වුණා. ඒ විපාක නිසා එයා මනුස්ස ලෝකෙට ප්‍රතිසන්දි විදිහට එනවා කියලා. එතකොට ප්‍රතිසන්දි විදිහට එනවා කියලා කියන්නේ එකපාර උපපාතිකව පහළ වෙනවා වගේ පහළ වෙන්නේ නැන්නේ.
මව කුසක තියෙන බීජ කල්ලය ඇසුරු කරගෙන මේ හිත එතන උපදිනවා හට ගන්නවා. ඉතාලාම සියුම් තැනක මේ විඥානය දැස ගන්නවා. එතකොට අන්න මව කුසකට විඥානය දැසගත්තා. ඒ විඥානය දැසගන්න හේතු වුණ හේතු ටික තමයි කියන්නේ අවිද්‍යාව, කර්මය, තණ්හා කියන්නේ. නොදන්න කම නිසා කර්ම රැස් කරගත්තා, කර්මයකට තණ්හා කළා, ඒකේ ප්‍රතිඵලය තමයි විඥානයේ මව කුසකට ප්‍රතිසන්දි වශයෙන් දැසගත්තකම. දැන් විඥානයේ මව කුසේ තියෙන අර රූප බීජ කල්ලේ ඇසුරු කරගෙන පවතිනකොට මොකද වෙන්නේ? විඥානයේහි ගතිය අනුව අර නාම රූප දෙක සකස් කරනවා. විඥානයේ ගතිය අනුව නාම රූප දෙක සකස් කරනවා. එතකොට දැන් මේ රූපය ඇස් දෙක මෙහෙම හදලා, කන මෙහෙම හදලා, නාසය පේන විදිහට හදලා, කයට ස්පර්ශ දැනෙන විදිහට හදනවා කියන ගතිය තිබුණේ කොහෙද? ඒක තියෙති තිබුණේ හිතේ. මේක ඇස් පේන්නේ නැති විදිහට හදනවද, ඇස් පේන විදිහට හදනවද, කන් ඇහෙන්නේ නැති විදිහට හදනවද කියන එක තිබුණේ කොහෙද? ඒ ගතිය තිබුණේ අර හිතේ. එතකොට මේ හිතේ තියෙන ගතියට අනුව එතන රූපේ සකස් වෙනවා. ඒකට කියන අපි විඥානයේ නාම රූපේ අසුර කරගෙන පවතිනවා කියලා. නාම රූපේ විඥානය තියෙන්න උපකාර කරනවා. මේ දෙක එකිනෙකට ප්‍රත්‍ය වෙනවා. එතකොට දැන් ඔය විඥානයේ නාම රූපේ අසුර කරගත්තා, දැසගත්ත වෙලාවෙදී හරියට මම මෙහෙම උදාහරණයක් කිව්වොත් දුන්නකට ඊතලයක් දාලා දුනුතිය පිටිපස්සට ඇදලා අතාරින ප්‍රමාණය අනුව තීරණය වෙන්නේ ඊතලය කොච්චර දුර යනවද කියලානේ. අර ප්‍රතිසන්දි පිණිස ආපු විඥානයේ ඒ සිතේ ශක්තිය තීරණය කරනවා මේ විඥානය තව කොච්චර හටගෙන නිරුද්ධ වෙමින් මේ නාම රූපය අසුර කරගෙන තියනවද කියලා. අවුරුදු 50ක්ද 60ක්ද 100ක්ද මොකක්ද කියන එක තීරණය කරනවා ඒ විඥානයේ හැකියාව මත. එතකොට බාහිර හේතු වලින් කරදරාවේ නැති වුණොත් හිතන්නකෝ, දැන් මේ මිනිස්සෙකුට උත්පත්තියෙන් ගෙනාවු ආයුෂය අවුරුදු 100ක් තියෙනවා. අනේ අවුරුදු 25ක් යනකොට සුනාමියක් එනවා. ඒ මිනිස්සයා මැරෙනවා. මැරෙන්නේ මේ ආපු ඍතුව නිසා, ඇතිවෙච්ච මේ විපර්යාසය නිසා මැරෙනවා. යුද්ධයකට මැදිවෙනවා. මිනිස්සට ජීවත් වෙන්න ආයුෂ තිබුණා සමහර විට ඒ මිනිස්සයා මැරෙනවා. හැබැයි ඒ උපද්‍රව මොකක්වත් ආවේ නැහැ කියන්නේ කොහොමද? මොකද අර ප්‍රතිසන්දි විඥානය අවුරුදු 100කට නම් යාගේ ආයුෂය හදලා තියෙන්නේ. අවුරුදු 100ක් පැවතිලා ඒක නැති වෙලා යනවා. නිරුද්ධ වෙනවා. හැබැයි 100 ජීවත් වෙනකම් මොකද කරන්නේ? 100 ජීවත් වෙනකම් ඒ විඥානය මේ නාම රූපය ඇසුරු කරගෙන ඇසෝපද්දනෝ, කනපද්දනෝ, නාසයෝපද්දනෝ, දියෝපද්දනෝ, කයෝපද්දනෝ. මේවා කියන්නේ ප්‍රසාද රූප හදනවා. මේක කියන්නේ මේ ඇහි මේ වස්තුව හදනවා කියන එක නෙමෙයි. අර රූප පේන ඉතාලම සියුම් මට්ටමේ ප්‍රසාදය හදනවා කොහොමද? අපි කියවන එක බිඳෙනවා කියලා. රූප ගැටෙනකොට මොකද වෙන්නේ? බිඳෙනවා. ඒක බිඳුනහම ආය අලුත් ඇලියා කරනවා. ආය අලුත්ෙන් බිඳෙනවා. ආය අලුත් ඇලියා කරනවා. ඕක තමයි දැන් මේක. එතකොට ඒකට තියෙන මුල් හේතු ටික තමයි අවිද්‍යා, කර්ම, තණ්හා කියන අතීත හේතු ටිකෙන් කතා කරන්නේ. ආහාර කියලා කියන්නේ තව හේතුවක් වෙන ආහාරය. ඒක තමයි වර්තමාන ප්‍රත්‍ය. ඒ තමයි අර මව කුසක නැගෙන ඉන්නේ මවගේ කනබන ආහාර, ඕජාමය, සාරය සහ ඍතු ආදී අනේ ප්‍රත්‍ය ධර්මයන්ුත් ඒකට උපකාර වෙනවා නේ. අර ටිකට විතරක් ඇවිල්ලා මෙතන දේවල් ඕපපාතිකව පහල කරන්න බෑ. එතෙන්ද මේ කනබන ආහාර ආදී දේවල් ඕනේ. එතකොට අන්න ඒ දේවල් තමයි ආහාර ප්‍රත්‍ය කියලා කියන්නේ. ඒකට කියනවා වර්තමානයේහි උපකාර කරන ලබන දේ. ඔන්න ඔය ටික තියෙනකොට ඇහැ උපදිනවා. ඇහැ උපදිනවා. දැන් රූපය උපදින්න හේතු හැටියට කියන්නේ මොකක්ද? මේක විතරම විශේෂ කාරණාවක්. රූපය උපදින්න හේතු හැටියට කියන්නේ මොනවද? අවිද්‍යා, කර්ම, තණ්හා. මම මෙහෙම අහුවත් ඔයගොල්ලෝගේ මෙතන රූපයක් පේනවා. මේ රූපේ කරපු අවිද්‍යාව මොකද්ද? මේ රූපේ කරපු තණ්හාව මොකද්ද? කර්මය මොකද්ද? මෙතන තියෙන ආහාරය මොකද්ද කියලා අහුවා. මෙතන තියෙන හේතු ටික ගැන නෙමෙයි කතා කරන්නේ. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියලා රූපෙට පෙන්නුවත් ඒ පෙන්වන්නේ මොකට තියෙන හේතු ටිකද? ඇහැට තියෙන හේතු ටික. ඇයි ඇහැට තියෙන හේතු ටික පෙන්වන්නේ? ඇහැ ඉපදුනොත් තමයි ඒ විදිහට රූපේ උපදවන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා කර්මයෙන් ඉපදුනේ මට මේ ඇහැ මොන විදිහකටද, ඒ විදිහට තමයි රූප පේන්නේ. ඇහැ හැටියට තමයි රූප පේන්නේ. ඒක එක එක කෙනාගෙන් එක එක කෙනාට වෙනස් වෙන. අපිට කියන්න බෑ ඔක්කොටම පේන්නේ එකම විදිහට කියලා. වර්ණන්දතාවයේ තියෙනවානේ
ලෝක මිනිස්සුන්ට රතු කොළ කියන මේ දේවල් වර්ණ පේන්නේ නැහැ සමහරවිට. කෙනෙකුට අපි හිතමු රතු වර්ණය පේන්නේ නැහැ කියලා. එතකොට අපි කොච්චරේ මිනිස්සුන්ට රතු කිව්වත් වැඩක් නැහැ. වැඩක් නැහැ යට ඒක පේන්නේ නැහැ. ඇයි? එයාගේ ප්‍රසාදේ ඒක ගෝචර කරගන්න පුළුවන් මට්ටමක හැදිලා නැහැ. හොඳයි හිතන්නකෝ අපි කිව්වොත් මීමැස්සට ලෝකේ පේන විදිහ කියලා. මීමැස්සෙකුට මෙතන මල් ටික තියෙන තැනක එයාට පේන ලෝකේ පේන විදිහ ගත්තාම අර මී වර්ණයේ හැඩේට එයාට ඒ ටික පේනවා. එතකොට එයාට රූපේ පේන එක අපිට පේන පෙනීම දෙවියෙකුට පේන පෙනීමත් එක සමානද? සමාන නැහැ. කාටද හරිම පෙනීම පේන්නේ? මීමැස්සටද අපිටද දෙවියටද? කාටද හරිම පෙනීම පේන්නේ? කාටවත් හරිම පෙනීම පේන්න බැහැ. මම කියන්නේ අඩුම තරමේ ඔයගොල්ලෝ මුණවක් දැකලා නැන්නේ නේ. මුණ දැකලා තියෙනවද? මුණවක් දැකලා නැහැ. දැකලා තියෙනවද? කණ්ණාඩියේ පේන ඡායාවක්. මුණ දැකලා තියෙනවා කියලා හිතෙනවා නම් කණ්ණාඩි පහක් ළඟට ගිහිල්ලා මුණ බලන්නක. මුණවල් පහක් පේන්නේ නැද්ද කියලා. එකකින් ටිකක් දිගටි, එකකින් ටිකක් පළලයි, පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. මට කියන්නේ කොයි කණ්ණාඩියෙන් පේන මුණද හරිම මුණ කියලා. කොයි කණ්ණාඩියෙන් පේන මුණද හරිම මුණ. ඔයගොල්ලන්ට කොයි කණ්ණාඩියෙන් පේන මුණද හරිම මුණ කියන්නේ බැහැ. අන්න ඒ වගේ දෙයක් ගැන තමයි මම කතා කරන්නේ. කාට පේන පෙනුමද හරිම පෙනුම කියන්නේ නැහැ. ප්‍රසාදයේ හැටියට රූපේ පිළිලා. අද ප්‍රසාදේ වෙනස් වුණත් ඔයගොල්ලන්ට ඊළඟ මොහොතේ ඉඳලා රූප පේන එක වෙනස් වෙනවා. කතාවක් අහලා තිය මිලක්ක තිස්සගේ කතාව නේ. ඔයගොල්ලෝ අහලා තියෙනවද මිලක්ක තිස්සගේ කතාව? මිලක්ක තිස්ස කියන්නේ වැද්දෙක්. මේ වැද්දා එක බලවත් අකුසලයක් කරනවා. එක පැටව හම්බෙන්නේ මුවදෙනා පැටව ලැබෙන ආසන්න අවස්ථාවේදී මරාගෙන පුච්චගෙන කනවා. මේ වෙලාවේ ඇතිවෙච්ච අකුසල් සිත කොච්චර බලවත්ව මෙයාට ඒ ලෝභ සිත අකුසල් සිත ඇති වුණාද කියනවා නම් ඒ අකුසල විපාකය ਦਿੱත්ත ධම්ම වේදනියෝ මෙයාට විපාක පිණිසාව. කොහොමද විපාක පිණිසාව? ජීවත් වෙනකොටම එයාගේ ආයතන වෙනස් වෙනවා. දැන් එතන පිපාසයක් දැනෙන්න ගත්ත අධික පිපාසයක් ඇවිදිනකොට දැක්ක පන්සලක් තියෙනවා කැලේ. මේ පන්සලට ගියා. ගිහිල්ලා බලනකොට පැන්කල පුරවලා තියෙනවා. පැන්කල තියෙනවා වතුර කල. වතුර කල දිහා බලනකොට වතුර නැහැ. වතුර නැහැ. ලේසිම දේ හාමුදුරන්ට බලන්න එක නේද? ගොඩක් වෙලාවට මිනිස්සුන්ට ලේසිම දේ. වැද්දක් මොකද කළේ? මනින්න පටන් ගත්ත හාමුදුරන්ට මේ ශ්‍රමණයන්ට අඩුම තරම් බෑ. ඉන්න තැන වතුර ටිකක් ගෙනල්ලා තියාගන්න කියලා වෙලා මේ කාලෙ නිදිනවා විතරයි කියලා බලන්න පටන් ගත්තා. එතකොට හාමුදුරුවෝ එලිෂ වැඩම කළා කරන සියල්ල බලනවා. පැන්කල වල වතුර පිරීලා තියෙනවා. මෙච්චර වතුර පිරීලා තියෙන පැන්කල දිහා බල බල මෙයා බලනවා වතුර නැහැ කියලා. ඒකාන්තයෙන් බලවත් අකුසලයක් කරලා තියෙනවා. ජීවමාන ප්‍රේතයෙක් බවට පත් වෙලා. උන්වහන්සේ අහනවා ඔබ අද දවසේ කරපු වැඩේ මොකක්ද? ඔබ බලවත් අකුසලයක් කළා කියලා නඩකලේ මොකක්ද? එයා කියනවා එයා කරපු දේ. එතකොට පස්සේ ඒකට උපක්‍රම යොදලා ධර්මයේ පැහැදිලි කරන්න බීලා යාව සුමුලට ගන්නවා. නමුත් කතාව එහෙම වුණාට මේ කතාවේ තිබුණ මේ සංසිද්ධිය දිහා බලන්න එයාගේ අකුසල කර්මය බලවත් වෙනකොට ඊට පස්සේ එතන ඉඳලා උපද්දන ප්‍රසාද රූප වෙනස් වෙනවා. වෙනස් වෙනහම එයාට පේන්නේ මොකද්ද? සාමාන්‍ය කෙනෙකුට වතුර පේන තැන යට වතුර පේන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙකුට පේන වතුර පේන තැන යට වතුර පේන්නේ නැහැ. ජීවමාන ප්‍රේතෙක් බවට පත් වෙනවා. පෙරේතයෝ ගිහිල්ලා මහා ගංගා ළඟට ගියත් ඒ ඇයිට වතුර පේන්නේ නැතුව යනවා. ස්පර්ශ කරනකොට වතුර දැනෙන්නේ නැතුව යනවා. මහා පිපාසයක් තියෙනවා. සමහරට වතුර පේන්න තියෙන අල්ලනකොට දැනෙන්නේ. ළඟට යනකොට නැති වෙලා යනවා. ඒගොල්ලෝගේ ප්‍රසාද හැදිලා තියෙන මේ විදිහට දුක ගේන්න පුළුවන් වගේ. දැන් තේරෙනවද? රූපය පේනවා කියලා කියන්නේ රූපය නෙමෙයි ඇත්තටම තියෙන යථාර්ථය නෙමෙයි පේන්නේ. ප්‍රසාදයේ උපදෝගත්ත විදිහටයි රූපේ පේන්නේ කියලා. ඇහැ යම් විදිහකට නම් තියෙන්නේ ඒ විදිහට තමයි රූප දකින්න පුළුවන්කම තියෙන්නේ. ඇහැ යම් විදිහකට නම් තියෙන්නේ ඒ විදිහට තමයි රූප දකින්න පුළුවන්. අන්න ඒ නිසා තමයි අවිද්‍යාව කර්ම තණ්හා ආහාර කියන ටික පෙන්වන්නේ රූපේට තියෙන හේතුවට. දැන් ඇහැ උපදින්න හේතු ටිකත් ඔකයි. රූපය උපදින්න තියෙන හේතු ටිකක්
ඔකයි ඇහැ රූප දෙකම උපදින්න තියෙන හේතු ටික තමයි ඔය හේතු ටික. එතකොට දැන් ඔන්න අපි කරුණු දෙකක් තේරුම් ගත්තා. ඒ තමයි ඉති රූප. රූපේ කියන්නේ මොකක්ද කියලා. ඉති රූපස්ස සමුදයෝ. මේක තමයි රූපේ ඉපදුන විදිහ. දැන් අපි රූපේ ඉපදුන විදිහ දන්නවා. කොහොමද රූපේ ඉපදුනේ? ඇහැට පේන හැම රූපයක්ම අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර නිසා ඉපදුනා. දැන් එහෙනම් තව කාරණාවක් තියෙනවා. ඉති රූපස්ස අත්තංගම. කොහොමද රූපේ නැති වෙලා යන්නේ? අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන ටික නැති වෙලා යනකොට රූපය නැති වෙනවා. අද වර්තමානයේ අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර යදුන් නැති වුණොත් අනාගතයට උපදිනවා කියන එක වෙන්නේ නැහැ. වර්තමානයේ ආහාර, ආහාර කියලා කියන්නේ ප්‍රත්‍ය ටික ලැබෙන්නේ නැති වුණොත්, ප්‍රත්‍ය බිඳිලා ගියොත් ඇහැ මොහොතින් මොහොත හටගෙන නැති වෙනවා. ඇහැ නැති වෙනවා නම්, රූපේ නැති වෙනවා නම්, මේ දැනගන්න සිත බිඳිලා යනවා නම්, ඒ මොහොතින් මොහොත ඒ ධර්මයට කියනවා වර්තමානයේ ප්‍රත්‍ය නැති වෙන නිසා ඒක නැති වෙනවා කියලා. එතකොට අන්න අපි කියනවා රූපය අස්තංගමයට ගියා, නැතිවීමට ගියා. ඒ නිසා අනිත්‍ය දකිනවා කියලා කියන්නේ හිතන්න පටන් ගත්ත වෙලාවේ ඉඳලා මේවා කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා කියලා දකින එක එහෙම නෙමෙයි. අනිත්‍ය දකිනවා කියන තැන පළවෙනියටම ඔයගොල්ලෝ දකින්න ඕනේ තමයි ඉති රූපං. මොකද්ද රූපය කියලා දැකීම. ඊට පස්සේ ඒ රූපේ ඉපදුනේ කොහොමද? ඒ රූපේ නැති වුනේ කොහොමද? දැන් මේ ටික දකිනකොට ඔගොල්ලොන්ට පේනවා ඇහැට දකින්න පුළුවන් අම්මා තාත්තා, ගෙවල් දොරවල්, යාන වාහන, වටිනන වටින වස්තු හම්බෙයි. ඒව හම්බෙන්නේ නැහැ, රූප විතරයි හම්බෙන්නේ. නුවණට පේන්නේ රූප විතරයි. මැණික් ගලකුත් ෆොටෝ එකකුත් තියලා කෝකද වටින්නේ කියලා අහුවොත් අපි නම් කියනවනේ ෆොටෝ එක වටින්නේ නැහැ, මැණික් ගල වටිනවා කියලා නේ. මේ දෙකම රූප නම් එකක් විතරක් වැද වටිනාකමක් ලැබෙන අනික නොවටින්න පුළුවන්ද? බෑ. රූපේට කිසිම වටිනකමක් නොවටිනකමක් නැහැ. ඒ නිසා එහෙම කනවන්න බෑ. ඒ නිසා මේ නුවණ තියෙන කෙනා කවදාවත් රූපේ පැත්තේ ඇලෙන්නේ නැහැ. ඒක තමයි අනිත්‍යතාවය කියලා කියන්නේ. ඒ නිසා 18 කෝටියක් වේදන් කළා ජේතවනාරාමයේ හැදුවනේ නේ. 18 කෝටියක් වේදන් කළා, කෝටි 18ක් කියනකොට පහවන කෝටි 18. එතකොට කහවණුවක් කියන එක නිකන් හිතන්නකෝ. අද එදා කාලේ සමාජයේ මිනිස්සු ජීවිත කාලේ භාගයක් විතර වේදන් කළත් කහවණුවක් දෙකක් උපේ ගන්නවා. එතකොට මුදල් ඒකකයක් විදිහට නිකන් අපි මේක පවුමක් කිව්වත් නේ, පවුමක් රුපියල් ලක්ෂයක් කියලා ගන්නකොද ඊටත් වඩා වැඩි. ලක්ෂයව කෝටි 18. එතකොට ගන්න හදාගන්න. ලක්ෂය වැඩි කරලා කෝටි 18. එතකොට එච්චර මුදලක් වේදන් කළා ජේතවනාරාමය හැදුවා. ජේතවනාරාමයේ ලක්ෂයක් වටිනා පළසෙලන්න තැනක් නැතුව කකුල් ගෝතන තැනට ඒක එළුවා. එච්චර හදලා තිබුණා. ඒ වැඩ හිටපු තෙරණහසලට ඒක වටිනකමක් තිබුණද? ඒක වටිනකමක් තිබ්බේ නැහැ. නොවටිනකමක් තිබුණද? නොවටිනකමක් තිබ්බේ නැහැ. වෙලාවක බුදුරජාණන් වහන්සේ අහනවා, මහන්න මිනිස්සු ඇවිල්ලා මේ ජේතවනාරාමයේ තියෙනව අරගෙන ගියොත් එහෙම, දෙවදඬු තනකොළ මේ දේවල් අරගෙන ගියොත් එහෙම, ඔගොල්ලොන්ට හිතෙනවද ජල අම්මේ හරපීති මිනිස්සු අපිව අරගෙන යනවා කියලා? මිනිස්සු අපේව අරගෙන යනවා කියලා ඔගොල්ලොන්ට හිතනවා? නොහෙත්නම් බහතේ ස්වාමී අපිට එහෙම හිතෙන්නේ නැහැ. ඇයි ඒවල වටිනකමක් පේන්නේ නැහැ? එහෙම හිතෙන්න හේතුවක්වත් නැහැ. එතකොට මේ නැති වෙලා යන ලෝකේ, නැති වෙලා යන බව ඔබට දකින්න පුළුවන් වෙයි. ඒ ලෝකයේ පිළිබඳ ඔබ වටිනකමක් නොදෙන පුද්ගලයෙක් බවට පත් වෙයි. බය වෙන්න එපා. මේකෙන් කියන්නේ දරුවා දැක්කහම නිකන් කවදාවත් දැක්කේ නැහැ වගේ ඉඳලා ඉඳන් අහක බලන් යනවා කියන එක එහෙම නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔබ දරුවා කියලා දැනගන්න තැන නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ දැනගන්න, දැනගැනීම ආපහු බාහිරට දාලා මේ ඉන්නේ දරුවා කියලා ඇති කරගන්න අල්ලගන්න මොඩකම. ප්‍රශ්නේ තිබුණේ නැති වෙන්නේ මොඩකම මිසක දැනගැනීම නෙමෙයි. ඒ නිසා ඔබට දරුවා කියලා දැනගන්න පුළුවන්. දරුවා වෙනුවෙන් කළ යුතු වගකීම් යුතුකම් තියෙනවා නම් මේ දේවල් කරන්නත් පුළුවන්. හැබැයි එහෙ වෙනස් වෙනකොට අනේ දරුවා ලෙඩ වුණා කියලා පපුව අත්ගගට අඬන්න යන්නේ නැහැ. අඬන්න යන්නේ නැහැ. එහෙ නැති වුණොත් අනේ දරුවා මැරුණා කියලා පපුව අත්ගග අඬන්න යන්නේ නැහැ. මොකද දරුවා කියලා පණෙන්නේ නැහැ. එයා දන්නවා කළ යුතු දේ මොකද්ද කියන එක දන්නවා. කළ යුතු දේ කරනවා. හැබැයි එතන නොතැවරී ජීවත් වෙනවා. අන්න එතෙන්ට තමයි අපිට මඟ කිව්වේ. එනිසා නොතැවරී ජීවත් වන්නට අවශ්‍ය දර්ශනය
ඔබ ඔබේ ජීවිතය තුළ ප්‍රායෝගිකව භාවිත කරන්න උත්සාහවත් වෙනවා. එනිසා අඩුම තරම ඔකේ දැන් විස්තර කරන්න ගියේ වේදනාව කොහොමද සංඥාව සංස්කාර විඥාන කොහොමද ලකින්නේ කියලා. නමුත් දැන් රූපේ ගැන හරි පැහැදිලිනේ. අවශ්‍යතාවය ටිකක් හරි. ඔගොල්ලෝ අඳුම තරමේ දවසකට 5-6 පාරක්වත් ඔගොල්ලන්ගේ ජීවිතයේ ඇති බවට හම්බෙන දරුවා, ගෙවල් දරුවල් මේ විදිහට ඇති බවට හම්බෙන අරමුණු පහකවත් ඇත්ත ප්‍රකට වෙන විදිහට ඔබේ මනස පවත්තන්න උත්සාහවත් වෙන. ටිකක් හිතලා බලන්න දරුවා කියන්නේ රූපෙද, වේදනාවද, සංඥාවද, සංස්කාරයේද, විඥාණයද? නෑ. මේ ධර්මයන්ගේ ස්වභාවය මොකද්ද? හටගෙන නැතුව යනකම්. හටගෙන නැතුව යන ධර්මතාව ටිකක් දරුව වෙන්න පුළුවන් කමක් නෑනේ. හොඳට තමන්ගේ හිතට පෙන්වා දෙන්න. අවස්ථා පහකවත් ඕගොල්ලන්ට සතියක් දෙකක් යනකොට අත්විඳින්න පුළුවන් වෙයි. ඔගොල්ලෝගේ මනසේ තියෙන අකුසලයන් පැත්තට තියෙන බර කොච්චර දුරට අමුල යනවද කියන එක. වෙනද තරහ ගත්ත අරමුණු වල දැන් තරහ යන්නේ නැහැ කියන එක ඔබට අත්විඳින්න පුළුවන්. වෙනද තරහ ගන්නේ අර මිනිස්සයා මට මෙහෙම කළා, මෙයා මට මෙහෙම කිව්වා කියලානේ. දැන් ඔබට පේන්න පටන් ගන්නවානේ මිනිස්සයා කියන තැන තියෙන්නේ වැරද දෙයක්. මිනිස්සයා නරකයි කියලා උපද්දපු සංඥාව තමන්ගේ පැත්ත කියලා. ඇයි මම මගේ හිත පැත්තම හිත ගැනම තරහ ගන්න කියලා පේනකොට තරහ නිකම්ම නැති වෙලා යන පටන් ගන්නවා. වෙනද දුක හිතුණු අරමුණු වල ඔබට දැන් දුක හිතෙන්නේ නැති වෙන්න පටන් ගන්නවා. වෙනද ඔබ දුක ඇති කරගත්තා නම් තැනක ඇයි මම මගේ හිත ගැනම හිතේ හිත මේ ආපව ආපහු දුක් වෙන්නේ කියලා පෙන්වා දෙනකොට ඔබට ඒ තැන දුක උපද්ද ගන්න නැතුව ඉන්න පුළුවන්කම ලැබෙනවා. පෙරපසු නැතුව ඔබට මේක සිද්ධ කරන්න පුළුවන්කම ලැබෙන තාක් අඩුම තරම් ඔබ ජීවිතයේ තුල දවසට අවස්ථා පහකවත් අරමුණු පහකවත් කියන පුරුදු වෙන්න. අමුතු භාවනා කියන දේ ඔබ නොකරත් ඔබේ හිත කොච්චර දුරට ධර්මයේ තුල දියුණුවක් ලැබෙයිද කියන එක ඔබටම අත්විඳින්න පුළුවන්කම කියලා. එනිසා කොහොම හරි මේ පිළිබඳව මානසිකාරය පවත්වන්න. මම කියන අනික් කාරණා කතා කරන්න යන්නේ නැහැ. අපි තිබ්බ ලැබෙන විදිහට ඉදිරියේදී අපි බලමු මේ ගැන පැහැදිලි කරන්න අවකාශයක් සලසා ගන්න. මොකද ගොඩක් වැඩි වුණොත් එහෙම අන්තිමට මොකුත් මතක නැතිවෙන්න පුළුවන්. එනිසා මේකේදී බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ට මේ කියපු ඔක්කොම කාරණා වලින් මම බලාපොරොත්තු වෙන්නේ අලුතෙන් අහන අය මෙතන ඉන්න නිසා වැඩිපුර 100%ක් මේ කියපු ඒවා ඔක්කොටම ඒ විදිහටම තේරෙයි කියන දෙයක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. වෙනද දැනගත්තට වඩා වැඩි යමක් පොඩ්ඩක් හරි තේරුණා නම් ඒක ලොකු දෙයක්. මම සාමාන්‍යයෙන් කියන්නේ මොකක්වත්ම තේරුනේ නැත්නම් ඒකත් ලොකු දෙයක් කියලා. මොකක්වත්ම තේරුනේ නැත්නම් ඒකත් ලොකු දෙයක්. මොකද පොඩ්ඩක් තේරුණ කෙනාටත් වඩා වැඩිපුර අප්‍රමාදී වෙන්න ඕනේ කවද? මොකක්වත්ම තේරුණ කෙනා නැනේ. අනේ ආවදුරු මොනවා කියනවත් දන්නේ නැහැ, තේරෙන්නෙත් නැහැ කියලා හිතනා නම් එයා තමයි වැඩිපුරම අප්‍රමාදී වෙන්න ඕනේ. බුද්ධ වචනය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ වචනය පිළිබඳව මෙච්චර කතා කරනකොට දුර්ලභව ලැබුණු මේ මනුස්ස ජීවිතයේ තුල මේ ශාසන ධර්මයේ ගැඹුරු ධර්මයේ මේ වචන ටික ඔබට තේරුනේ නැත්තම් කොච්චර ඔබ අප්‍රමාදී වෙන්න ඕනද? ඔබ පුළුවන් තරම් අප්‍රමාදී වෙන්න ඕන. ඒ නිසා කෙසේ හෝ අප්‍රමාදීව මම මේ ධර්මය අවබෝධ කරනවා කියන තැන ඉඳලා කොහොම හරි නොතේරුණත් අහන්න පටන් ගන්න. අර එක අම කෙනෙක් කියන සාරණාතුලගේ දේශනා යනකොට මම ටීවී එක ටෝක් කරනවා කියලා. මොකුත් තේරෙන්නේ නැහැ කියලා. එක දවසක් හොස් කරන්න බැරි වුණ වැඩක් කර කර ඉන්නකොට පස්සේ එදා පොඩ්ඩක් ඇහුම මොකක් හරි දෙයක් තියෙනවා කියලා හිතුණා. එදා ඉඳලා තමයි අහන්න පටන් ගත්තේ. ඊට පස්සේ තමයි මේක ටික ටික තේරෙන්න ගත්තේ කියලා. ඒසත් පළවෙනි පාරම නොතේරුණා නම් ඔබට ආපහු අහන්න තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අපිත් මේ බණ දැනගෙන ධර්මය අවබෝධ කරගෙන ඉපදුනා හැම නෙමෙයි. කොහොම හරි මේක හිතට පුරුදු කරලා අධ්‍යයනය කරලා නිදි කිර කියලා හරි මන අහල තමයි මේක පුරුදු වෙන්නේ. ඒ නිසා ඔබට බැරි කමක් නැත්තේ නෑ. කොහොම හරි පුරුදු වෙන්න. මේක මහා සැනසීමක් නිවීමක් ගෙනල්ලා දෙන ධර්මයක්. ඒක මේ ලබාගත් මනුස්ස ජීවිතය අපතේ හැරගන්න නැතුව ඒක කොහොම හරි අවබෝධ කරනවා කියන තැන ඉඳලා අප්‍රමාදී වෙන්න. ඒ වගේම අප්‍රමාදී වෙනකොට අර වගේ මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා දර්ශන, වැරදි දේවල් ධර්ම වෙන්ෂයෙන් ඉදිරිපත් වෙන තැන්වලින් ඉතාම ප්‍රවේශම වෙන. පාලි වචන වලට සිංහල අර්ථකථන සපයමින් ඒ යන ක්‍රමය හොඳ දෙයක් නෙමෙයි.
ඔබත් අන්තිමේට මේ බදු දෙයකට යොමු වුණොත් එහෙම තමනුත් අකුසල් කරගෙන අනිත් අයවත් අකුසල් සමාදන්නේ නියුක්ත කරලා කරගන්න මේ ශාසනය විනාශ කරන බලවත්ම අකුසලයක්. ඒක දේවදත්ත හාමුදුරුවෝ කරගත්තට වඩා බලවත් අකුසලයක්. දේවදත්ත හාමුදුරුවෝ කරපු විනාශයේ සුළුයි කියන්න පුළුවන්. මොකද ඒක දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ කියන පුද්ගලයෙක් පිළිබඳව ඇති කරගත්ත අගහත්‍යය බලවත් තමයි. හැබැයි ශාසන ධර්මය විනාශ කරනවා කියලා කියන්නේ කොච්චර කෙනෙකුගේ නිවන් මඟ එකෙන් වැහෙයි කියලා හිතනවා. ඒක ලේසි අකුසලයක් නෙමෙයි. ඒ නිසා ඒක කරන්න එපා. ඒ මිත්‍යා දෘෂ්ටි පැත්තෙන් වැරදි දැකීම් පැත්තෙන් ඔබ ප්‍රවේශම් වෙන්න. ඒ වගේම ඒබඳු දේවල් වලට අනුබල සපයන්නට උත්තේජන සපයන්නටත් එපා. ඒ පිළිබඳවත් ඔබට බොහෝම කල්‍යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කළා යෝනිසෝ මනසකාරයේ පවත්තුන වටිනා කුසලයක් සිද්ධ කරගන්න තියෙනවා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතුයි. අනුමෝදන් කරමු. අපිට අර්ථයෙන් මරමින් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, මාංකඩවල නමරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවන සැනසීම පිණිසම මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා වගේම සියලු දෙවියන්ටත් පින්නමෝදන් කරමු. දෙවියෝ මෙහිදී සතුටින් සාධනාදී ධනමෝදන් ලබත්වා. ධර්මශ්‍රවණයට පෙනියාව දුෂ්ටකාරක ස්ථානදිගේතෝ සියලු දෙවියන් සමෝහයට අමා මහ නිවනින් සැනසෙන්නට මේ කුසලයේ හේතු කුනිස්සෙම වේවා කියන සාදුරු කියන දෙවියන්ට පින්නමෝදන්. ඔබ නම් මේ පරලෝකයේ සියලුම ඥාතීන් සිහිපත් කරගන්න සියලුම ඥාති වර්ගයා මෙලොව වශයෙන් සංසාරික වශයෙන් මේ ගිහිලපින් බලාපොරොත්තු වෙන ඒ හැම දිනම මේ පින් සතුටින් සාධනා දෙන්න අනුමතන ලබත්වා. ඥාතීන්ට අමා මහ නිවනින් සැනසෙන්නට මේ කුසලයේ හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදුණු කියලා පින් අනුමතන කරනවා.